අද දවසේත් අපි කතා කරන්න ඒ වගේම අර්ථවත් මාතෘකාවක්. ඔබට මේ මාතෘකාව කියනකොට මතකේ මටත් මේ අදහස තියෙනවා කියන එක. දැන් ගොඩාක් තරුණ තරුණියන්ට අපේ පින්නස් ස්වාමීන් වහන්සේ තියෙන අදහසක්. අපි කොහොම හරි දියුණු වෙන්න ඕනේ. මොකක් හරි කරලා අපි දියුණු වෙන්න ඕනේ. හැබැයි අර මේ හොඳට ජීවත් වෙන අය වගේ, එහෙම නැත්නම් හොඳට මුදල් හොයන අය වගේ, එහෙම නැත්නම් හොඳට යාන වාහන අර BMW තියෙන හොඳට සැප පහසු ඉන්න අය වගේ අපිට ඉන්න බෑනේ. අපි කොච්චර උත්සාහ කළත් අපිට එතෙන්ට යන්න බෑනේ. මෙන්න මේ වගේ අදහසක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඒක තුල මෙයාලට ලොකු අවදානමක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. කොහොම හරි කමන්නේ, මමගේ ජීවිතේ හීන ටික හැබෑ කරගන්න ඕනේ, මොන විදිහෙන් හරි කමන්නේ කියලා ඒ වගේ තැනකට ඇවිල්ලා ඉන්නවා. කොච්චර උත්සාහ කළත් අර අපි හිතන තැනට අපිට යන්න බෑනේ. අනික් අය වගේ අපිට දියුණු වෙන්න බැරි ඇයි කියලා ලොකු ප්‍රශ්නාර්ථයක් මේ බලන පිරිසකේ තියෙනවා. එතකොට අපි මේ කාරණේ කොහොමද තේරුම් ගන්න ඕනේ අපට වාසිදායක වෙන විදිහට අපේ ස්වාමීන් වහන්සේ? අපි අනික් අය වගේ දියුණු වෙන්න හිතන්න ඕනේද? ඒ වගේ ඒ අය වගේ වෙන්න හිතන්න ඕනේද? ඒ අය වගේ අපි හැසිරෙන්න ඕනේද? කොහොමද මේ කාරණේ අපි අපේ ජීවිතේට ගලප ගන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේ? අවසරයි. නමෝ බුද්ධාය. වාසනාවන්ත පින්වත් යෝන් දූ දරුවනේ, ජීවිතේ දියුණු කර ගැනීමට හිතීම, ජීවිතේ දියුණු උදෙසා ඉලක්කයක් තබා ගැනීම ඉතාම වටින එකක්. මම දියුණු වෙන්න ඕන කියලා හිතන එක බොහොම වටිනවා. මම මේ ජීවිතේ මේ වගේ ඉලක්කයකට අරගෙන යන්න ඕන කියලා ලෞකික ඉලක්ක තියෙනවා නම් වටිනවා ඒවා. නිකන් ඉලක්කයක් නැති ඔහේ රුවල් සිඳුණු නැවක් වගේ ජීවිතේ යනවට වඩා ජීවිතේට තියෙන්න ඕන ඉලක්කයක්. යම්කිසි ඉලක්කයක් ගොඩනගා ගනිද්දී ඉස්සරහට ගියපු මිනිස්සෙක්ව ඒකට මූලික කරගත්තා කියන එක කිසි දෝෂයක් නැහැ. අසවලාට මේ වගේ හොඳ ලස්සන පෙනුමක් තියෙනවා. එයා ඒ පෙනුම සකස් කරගෙන ඉන්නේ එයාට තියෙන තැනත් එක්ක. දැන් නිකන් මිනිස්සු පෙනුමක් හදාගත්තට වැඩක් නැහැ නේ. ඒ මිනිසයාට යම්කිසි තැනක් තියෙන්න ඕන සමාජයේ. ඒ තැනට උචිත විදිහේ පෙනුමක් එයා හදන් ඉන්නවා. සමහර ගුරුවරු ඉන්නවා. එහෙමයි. ඒ ගුරුවරු බොහොම ලස්සන වැදගත් විදිහට ඒ ගුරුවරයා කොණ්ඩ පීරනවා. වැදගත් විදිහට සමහරවිට රැවුල කැපුවත් ගුරුවරයෙකුට ගැළපෙන විදිහට රැවුල කපනවා. ගුරුවරයෙකුට ගැළපෙන විදිහට අඳිනවා. ඒ ගුරුවරයා බොහොම පිළිවෙලට ඉන්නවා. සමහරට ගුරුවරයා පාවිච්චි කරන්නේ බොහොම හොඳ වර්ගයේ වාහනයක්. එතකොට දරුවෙක් ඉලක්කයක් හදාගන්නවා. මමත් යම් දවසක මේ වගේ ගුරුවරයෙක් බවට පත් වෙනවා. එයා ඒ ඉලක්කේ හදාගත්තොත් ඒකෙ කිසිම දෝෂයක් නැහැ. එබඳු ඉලක්කයක් මිනිසෙකුට තිබිය යුතුයි. ඉලක්කයක් සහිත ජීවිතයේ බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම වර්ණනා කළා. ඉලක්කයක් නැතුව ඔහේ යන ජීවිතයකට වඩා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ ඉලක්කයක් සහිත ජීවිතයක්මයි. හැබැයි ඉලක්ක ගොඩනගා ගන්න ගිහිල්ලා ඉන්න ටිකේ ඉන්නේ අසහනෙන් නම්, ඉන්නේ වෙහෙස කරව නම්, ඉන්නේ පීඩාවෙන් නම්, හිතේ කිසිම සුවසහනයක් නැත්නම් ඒ ජීවිතේ අසාර්ථකයි. ඒක මොකද්ද ඒ ජීවිතේනේ? අපි හිතමු ඉලක්කයක් තියෙනවා යම් මිනිස්සෙකුට. ඒ ඉලක්කේ තියාගෙන දැන් ඉන්නේ විඳව විඳව නම් එයාගේ ජීවිතේ අසාර්ථකයි. ඒ නිසා අද මේ හැම තැනක්ම හදාගන්න තමයි ඔබට බණපදේ අහන්න ලැබෙන්නේ. අපට මේ ධර්මයේ කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ සොඳුරු බණපද අපට අහන්න ලැබුණේ අපගේ කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේ නිසා. ගුරුදේවෝත්තම පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ඉලක්කයකට යන ඕන කෙනෙකුට ඉලක්කේ සාර්ථක කර ගැනීම උදෙසා මූලිකව ඌමනා කරන ගුණධර්ම හතරක් ගැන මා හිතන්නේ මීට පෙරත් යොවුන් දහම් වැඩසටහනේදී අපි කියලා දීලා තිනවා. ඕනම ඉලක්කයක් සමීර, මේ ජීවිතය ඇතුළේ තියෙන ඕනම ඉලක්කයක් සඵල කරගන්න මේ කරුණු හතර තමයි උදව් කරන්නේ. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඔය තමයි ඒ හතර. ඕවට සාසනය ඇතුළේ කියනවා එර්ධිපාද ධර්ම. කොටින්ම සෞඛලෙස් නැසූ රහතන් වහන්සේ බිහි වෙන්නෙත් සමීර ඔය හතරේ. රහතන් වහන්සේ නමකගේ ඉලක්කය කියලා කියන්නේ රහත්වයට තියෙන ඉලක්කය කියලා කියන්නේ මේ ඉලක්ක අතරේ උතුම්ම ඉලක්කයන්නේ. ජීවිතේ ලෞකිකව ලෝකෝත්තරව ඉලක්ක ඇති කරගන්නකොට ඔය ඉලක්ක අතරේ අග්‍රම ඉලක්කය තමයි රහත්වේ. එහෙව් ඉලක්කයකත් සාර්ථකත්වයට බලපාන්නේ ඡන්ද චිත්ත විරිය වීමාංසා නම්.
මේ අපිට තියෙන සාමාන්‍ය ඉලක්කවලට ඕක කොච්චර උදව් කරනවදනේ. ඡන්දය කියලා කිව්වේ අවංක කැමැත්ත. එතකොට ඒකට අර එහෙම කැලක් එකතු කරන්න වෙනවා. ඡන්දය කියලා කියන්නේ නිකම්ම කැමැත නෙවෙයි, ඒක අවංක කැමැත්ත. මම කැමති කියලා කිව්වට නෙමෙයි, මම මේ දෙයට කැමති කියලා බෝඩ් ගහගන්න එකට නෙමෙයි, අවංකව තියෙන්න ඕන ඇතුලේ කැමැත්තක්. මම මේ සාර්ථකත්වයට යනවා, මම මේ දේ කරනවා. ආන්ගේ අවංක කැමැත්තට අපි කියනවා ඡන්දය. චිත්ත කියලා කිව්වේ අවංකව තියෙන අධිෂ්ඨානය. එතෙන්ට යන්න අධිෂ්ඨානයක් තියෙනවා, මම මේක කරනවා. ඒකෙදි අර වචනේ අපි දැන් සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා කොහොම හරි කරනවා කියලා. ඇත්තටම සමීර කොහොම හරි කරන්න බෑ. කොහොම හරි කරන්න පුළුවන් නම් ඔක කොහොම හරි වෙනවනේ. කොහොම හරි නෙමෙයි ඒක වෙන්නේ, ඉලක්කය පිණිස පවතින වැඩපිළිවෙල අනුගමනය කිරීමෙන්. ඒකට එකතු කරගත්තර කමන්නේ මෙන්න මේ වචනේ. මම වෛද්‍යවරයෙක් වීම පිණිස පවතින ප්‍රතිපදාව කොහොම හරි කරනවා. අන්න ඒක හරි. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න උවමනා කරන දේවල් තියෙනවා. ඒක තමයි කොහොම හරි කරගන්න ඕනේ. දැන් මම කොහොම හරි නිවන් දකින්නවා කියලා හිතුවොත් වැරදි. කොහොම හරි නිවන් දකින්න බෑනේ. නිවන් දැකීම පිණිස තියෙන එක ප්‍රතිපදාවයි, ඒ තමයි ආරෂ්ඨාංගික මාර්ගය. කෙනෙක් හිතනවා මම කොහොම හරි ආරෂ්ඨාංගික මාර්ගයේ අංග ටික හදාගන්නවා. අන්න හරි. අන්න ඒ වගේ ප්‍රතිඵලයට කොහොම හරි යන්න බෑ. ප්‍රතිඵලයට යෑම උදෙසා ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාව කොහොම හරි අනුගමනය කරනවා කියන තැනට ආවනම් හරි. එතකොට අදිෂ්ඨානය කියලා කියන්නේ මොකද්ද? කොහොම හරි තමන් උත්සාහයෙන් මහන්සියෙන් තමන්ට අදාළ ප්‍රතිපදාව පාත් එක හරියට හදනවා. අන්න එතකොට අපිට ඉලක්කයට යන්න පුළුවන්. ඔය අදිෂ්ඨානය. තුන්වෙනි එක මේ විරිය. අපි ඒක සාමාන්‍ය සිංහලෙන් කියනවා වීරිය කියලා. ඇත්තටම ඕකට කියන්න හොඳම වචනය තමයි කැපවීම. කැප වෙන්න ඕන. කැප වෙනවා කියලා කියන්නේ මොන වගේ එකක්ද සමීර? තමන්ගේ ඉලක්කයට යන්න උවමනා කරන සාර්ථකත්වයට හේතු වෙන කාරණා තමන් දියුණු කරගන්න කැප වෙන්න ඕන. ඒක කැපවීමේ එක පැත්තක්. තමන්ට උවමනා කරන දක්ෂතා තියෙන්න පුළුවන්. තමන්ට උවමනා කරන සුදුසුකම් තියෙන්න පුළුවන්. ඒ උදෙසා හදාගන්න ඕන හැකියාව තියෙන්න පුළුවන්. ඔය හැමදේම සමීර නිකන් සිහින නෙමෙයි වා. එහෙමයි. පොත්වල ලියනවා නෙමෙයි. පොත්වල ලියලිය මට මේක වේවා කියලා පොත්වල ලියලා ලබන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් තමන් තමන්ගේ දක්ෂතා ගොඩනගා ගැනීමෙන්, ඒකට වෙන් කරන කාල වේලාවෙන් එයා එහෙමනේ ඕක නිර්මාණය කරගන්නේ. මට මතකයි ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් සම්බන්ධයෙන් එක සිදුවීමක් මං කියවුවා. මට මතක විදිහට පිකාසෝ එතුමා දවසක් තමන්ගේ යම්කිසි කටයුත්තකට ගිහින් තියෙනවා සුපර් මාකට් එකට. බඩුවකයක් ගන්න සුපර් මාකට් එකට ගියාම ඔහුගේ රසිකාවියක් ඔහු අඳුනගෙන තිනවා. අනේ ඔබතුමා නේද මේ කෙනා කියලා. එතකොට ඉතින් දෙන්න කතා බහ කරලා සතුට වෙනකොට අර කාන්තාව කියලා තිනවා, මම කැමති ඔබතුමාගෙන් මගේම රුවක් ඇඳ ගන්න. ඔබතුමාට පුළුවන්ද මාවම ඇඳලා දෙන්න ඉක්මනින්? එතකොට ඔහු කියලා තිනවා, කුසලු දෙයක්, මට විනාඩි දෙකයි යන්නේ. ඔහු එතකොට ඒ කාන්තාවට හිනහිලා ඉන්න කියලා ඇය වැන්දා. විනාඩි දෙකක්වත් ගියේ නැහැ. ඔහු පොඩි සුදු කොළ කෑල්ලක ඇව පැන්සලින් ඇඳා. ඇයට මේක පෙන්නකොට ඇය විස්මයට පත් වුණා. මොකද හිතාගන්න බැරි තරම් සජීවී ඒක. හරියට ෆොටෝ එකක් ගැහුවා වගේ ඈම ඒකේ ඉන්නවා. ඇය පුදුමයට පත් වුණා, ප්‍රීතියට පත් වුණා. ඔබ පුදුම දක්ෂයෙක්. අනේ ඕක මට දෙන්න පුළුවන්ද දැන් ඔහුනේ චිත්‍රය ඇන්දේ? ඇඳපු චිත්‍රය මට දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට ඔහු කියනවා, හරි මම මේක දෙන්නම්. අපි එතුම ඔහු ගාණක් කිව්වා. ඒක සාමාන්‍යයෙන් දරන්න පුළුවන් ගාණක් නෙමෙයි. අපි එතුම ඔහු කිව්වා පවුම් 40,000යි කිව්වා. මේක මන් දෙන්න, මට පවුම් 40,000ක් දෙන්න. එතකොට ඇගේ මූණ අඳුරුණා. ඇය කියලා තියෙනවා පවුම් 40,000ක් මේ විනාඩි දෙකකින් ඇඳ චිත්‍රෙට? මම මොකටද ඔබට එච්චර ගාණක් දෙන්නේ? ඇයි ඔබ එහෙම එච්චර අධික ගාණක් කියන්නේ? එතකොට ඔහු කියලා තියෙනවා හිනහ වෙලා, ඔබට විනාඩි දෙකකින් ඔබව
ඇඳලා දෙන්න තරම් දක්ෂතාවයක් හදාගන්න මට අවුරුදු 20කටත් වඩා ගියා. එතකොට ඒක ඔහු කාලයක් කරන ලද පුහුණුවෙන්, කාලයක් කරන ලද කැපකිරීමෙන් ගොඩාක් මහන්සියලා ඔහු කරපු එකක්. ඒකට සමහරට ලෝකයා වටිනාකමක් දෙන්නේ නැහැ. දැන් ලෝකයා කියන්නේ කොහොමද? එයාලා කියන්නේ මෙ විනාඩි දෙකේ දෙයට මොකද්ද මේ? අදත් සමහර දක්ෂතාවලට එහෙම කියන්නේ නැද්ද? අයියෝ ඌව නම් මොනවද? සමහරට ඔන්න විනාඩි 3ක්වත් නැහැ ගීතයක්. ඒ ගීතය යා ගායකයෙක් ලස්සනට ගායනා කරනවා. වසංග වෙලා අප්පුඩි ගහලා අහගෙන ඉන්නවා. අපි හිතමු මේ ගායකයාට ඒකලා ආරාධනා කරනවා, මේ අපේ ෂෝ එකක් තියෙනවා එන්නකෝ. කීයද ගාන කියලා අහනවා. ගායකයා ගාන කිව්වොත් එහෙම ගානට කම්පා වෙනවා. අපි එච්චර අය කරනවාද මේ විනාඩි දෙකකට? හැබැයි ඒ ගායකයා ඒ ගායන හැකියාව හදාගන්න එයා කොච්චර කැප කළාද, එයා කොච්චර ස්වර අභ්‍යාසවල වේදුනාද, සමහරට බ්‍රීතින් එක්සයිස්, එයාගේ හුස්ම පාලනය කර ගැනීම, මේවා ඔක්කොම කරපුවා කවුරුත් දකින්නවද? ඒවට තමයි කියන්නේ කැපවීම කියලා. අර දකින්නේ අවුට්පුට් එකක් විතරයි. ඒක විතරයි දකින්නේ. හැබැයි මේකේ තියෙන හොඳ කතාවක්. හොඳ අවුට්පුට් එකක් දෙන්න නම්, හොඳ අවසානයක් දෙන්න නම් අපිට හොඳ පුහුණුවක් ඕනේ. හොඳ කැපකිරීමක් තියෙනවා නම්, හොඳට තමන්ගේ දක්ෂතා හදාගන්න උනන්දුවක් තියෙනවා නම් ඔබ සාර්ථකත්වයේ හිණිපෙත්තටම යනවා. හැබැයි ඒකට කැපවෙන්න ඕන. බහුතරයකට නැති එකක් කැපකිරීම. ආසාව තියෙනවා, ඒක මහ දියාරු වෙලා යන ආසාව. අදිෂ්ඨානය තියෙනවා, දියාරු වෙලා යන අදිෂ්ඨානය. හේතුව කැපකිරීම නෑ. උවමනා කරන දේවල් තියෙනවා, ඒව හදාගන්නේ අධ්‍යාපනය ලබන දරුවගේ පටන් ඕක කොහොමමයි. සමහරට කියනවා අපි මෙහෙම දියුණු වෙන්න ඕන, මෙහෙම දියුණු වෙන්න ඕන කියලා. කතාව විතරයි, ක්‍රියාකාරකම තුල ඒක නෑ. සමහරට මුලින් පටන් ගද්දී හරි මේ වේගෙන් යන්න ලොකු උත්සාහයක් තියෙන අපි සාන. නිකන් මුලින්ම අර හිතේ තියෙනවනේ අර මේ එකපාර අපිව නිකන් උස්සලා තියෙන එක. අපිත් නිකන් තනියම ඉද්දී අපි උස්සලා තියාගන්නේ මේ මම හොඳ වැඩකාරයෙක්, මං දක්ෂෙක් කියලා. ඒ හිතුවිලි වලින් තමාව උස්සලා තියාගත්තට විතරක් ප්‍රමාණවන්නේ. මේක යම් ක්‍රියාකාරකමක යෙදීමෙන්. දැන් ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ළඟට එකතු කරගෙන එනවා සමීර භික්ෂුන් වහන්සේ නමක්ව. අනේ භික්ෂුව දැන් සිවුරු අරින්න කල්පනාව. එතකොට භාග්‍යතුන් වහන්සේ ඇහුවා, ඇයි මේ භික්ෂුව සිවුරු අරින්නේ? කිව්ව, ස්වාමීනි මං උත්සාහ කළා, මට මේක බෑ. මම ඒකයි අතහරින්නේ. දැන් මේ ගෑනු ළමයෙක්ව දැකලා හෝ එහෙම එකක් නෙමෙයි, මහන්සි වුණා දැන් බෑ, ප්‍රතිඵල නැහැ කියලා හිතෙනවා. දැන් සමීර මේකේ පුදුම සහගත දේ තමයි මේ භික්ෂුව ජාතක කතා විවරණකොට අරහත්වයට පත් වුණා. බෑ කියලා දමල ගහලා යන්න යන කෙනා මේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාරනවා භික්ෂුව, ඇයි ඔබ මෙච්චර සාක්කාත ශාසනික මහණ වෙලා වීරිය අත්හැරියේ? භික්ෂුව, අතීතේ නුවණැත්තෝ තිරිසංගත ජීවිතවල පවා අඛණ්ඩ වීරිය කරලානේ දිනුවේ. එතකොට මේ භික්ෂුව ඇහුවා, මොකද්ද ස්වාමිනිය කතාව? බුදුරජාන් වහන්සේ වදාලා වට්ටක ජාතකේ, වට්ටක නමින් ජාතක කතා ගොඩාක් තියෙනවා, මේක එක ජාතක කතාවක්. බෝධිසත්වයෝ ඒ ජීවිතයේ වටුකුරුල්ලෙක්. වටුකුරුල්ලන්ගේ මස් අදටත් මිනිසු කනවා. ඔය වටුකුරුල්ලන්ව දැල් දාලා අල්ලන වැද්දෙක් හිටියා. වැද්දා දැලක් දානකොට බෝසත් වටුකුරුල්ලත් දැලට අහු වුණා. දැන් ඉතින් දැලේ පොදි ගහිලා ගිහිල්ලා මේ බෝසත් වටුකුරුල්ලාට යන්න සිද්ධ වුණා මේ වටු වැද්දාගේ ඒ තැනට. මේ වටු වැද්දා කොහොමද කරන්නේ? හරියට කුකුල් කූඩු වගේ ගහලා තියෙන කූඩු. කූඩු ඇතුලේ අර අල්ලන වටුකුරුල්ල දානවා. දාලා ඔය පොඩි පැති දොරකින් චුට්ටක් ඇරලා ඒකෙන් තැටියක් ඇතුළට තල්ලු කරනවා ධාන්‍ය දාලා. එතකොට කෑම දෙන වෙලාවට අර වටුකුරුල්ලොන්ට පිස්සු හැදුනා වගේ මුං අරව කනවා. කෑවට කැලේ වගේ ඇවිදින්න කරන්නේ නැහනේ. එක තැන කුබ්බර වෙලා ඉන්න ඕන. එතකොට මුං දවසට දෙකට තුනට මහත් වෙනවා. එතකොට වටු මාසට ආසා තියෙන මිනිස්සු ආවන් පස්සේ මේ මිනිස්සු බලනවා මහතරම ඉන්න එකව පෙන්නලා කියනවා උන් ඕකද දෙන්න අපිට. එතකොට බෝධිසත්ව කුරුල්ලෝ බලා මේ කුරුල්ල බලාන ඉඳලා තියෙනවා මොකද්ද මෙතන වෙන සිද්ධිය. සිද්ධිය බලන් ඉද්දී ඉගෙන ගත්තා අපි මේ වටු වැද්දා ආදරින් වගේ දෙන එක කනවා. කාපුවම අපි මහත් වෙනවා. මහත් වෙච්ච ගමන් ලකින මිනිස්සුන්ට ආසා හිතෙනවා. උන් අපි වැනවුම් කරනවා. එතනින් අපි ජීවිතේ ඉවරයි. බේරෙනවා නම් බේරෙන්න එකම දෙයයි කරන්න තියෙන්නේ, මහත් නොවී ඉඳීම.
ඒ තම ඉගෙන ගත්ත පාඩම ඇත්තනේ. දැඟේ වටකුරුල්ලාට එතන බේරෙන්න්න තියෙන හොඳමදේ තමයි එයාව කවුරු තැනවුම් කරන්නේ ඇයට ගැහිලා ඉන්නක. එයා මහත් වුණු තැනවුම් කරනගේ බේරෙන්න්න බෑ. එයා තීරණය කළා මං ටිකක් ජීවිතය රැකගණ්ඩ චුට්ටක් විතරක් කනවා. පිස්සුවෙන් වගේ කන්නේ මං එහෙම හිතුව. එතලා අනිත් අයටත් නිකන් කිව්ව ඉතින් අනිත් අයත් මේ ජීවිතයට ආසායනේ අනිත් වටකුරු ලන්නක් කිව්වා මේ උඹලට ආදරයට නෙමේ මේ වටු වැද්ද දෙන්න මේ කෑම උඹල හොම කණ්ඩ එපා කාලා උඹල මහත් වුණට පස්සේ උඹලව ගොදුරු කරගන්නවා එනිසා කෑම පාලනය කරපල්ලා දැන් කිව්වා. කිව්වාට මොකද අදරත් දැ මිනිසුන්ට කෑම්පාලනය කරන කියලා වෛදිරු කර කියනවානේ මේ මනුස්්‍යයන් ටෝක කරගන්න පුළුවන්ද. කෑම පාලනය කරන්න කිව්වට පස්සේ මුල චුට්ටක් පාලනය කරනවා. ඊට පස්සේ ඕක අමතකයින මිනිසුන්ටනේ එහෙවේ කියර තිරිසන්න. මුණුත් දැන් කෑම නොදෙනකන් කයිය කට්ටි එකට එකතුනාම කයිය දැන් කට්ටි කතාව නො මේ හරියන්නේ අපිට ආදරයට නෙමේ මේ කෑම දෙන්නේ අපි මහත්වෙනවා අපි මේ කෑම ප්‍රතික්ෂේප කරන්න ඕන නැත්තන් හරින්න අපිට මේ කලින් මැරෙන්න්න වෙන්න කියෙ දැන් කතාව. එකට වට වැද්දාර තැටියගෙනල් හොම දාන ඇතිරට කයිය විතරයි ඔක්කොම අමතකයි පැන්නගන්න පෙරලගෙන අරක කනවා. වටකුරල පැත්තකට වෙලා ක්‍රියාවේ යෙදනා අනිත් එවුන් කයිය ගැහ්වා. කයිය ගැහැපු එකා එකා ඕඩර් වෙවි ඕඩර් වෙවි ගිය. තමන්ගේ ප්‍රතිපදාව තුළ කැපකිරීමෙන් හිටපු චරිතේ මුල්ලක කෙට්ටු වුණා. දවසක් වටු වෙද්ද මේ කුරුල්ලාව ගන්නවා අතට ඇයිදැ වූ වෙනස්නේ අතට ඇරගෙන බැලවානේ මේකට මක් වෙලාද මේක ලෙඩ හැදිලවද කියලා දැන් එහට මට පෙරල පෙල්ල බලන අතේ තියන්. වටු ඇද්දගේ අත බුරුලුනා කියලා තේරුණා විතරයි තමන්ට ගණ්ඩ පුළුවන් සියලු ජවය අරගෙන වටකුරල වෙන්න. ඒ වටකුරල එදා බේරුණේ කැපවීම නිසා. තමන්ගේ ජීවිතයට යම කණතුරු දායකනං තමන්ගේ ඉලක්කයට යම කණතුරු දායකනං ඒක අතහරින්ට කැපවෙන්න ඕනා. තමන්ගේ ඉලක්කේ යම් කරුණකින් සාර්ථක වෙනවනං ඒ සාර්ථක කරවන කරුණ ජීවිතයට ගලපගණ්ඩ කැපවෙන්න ඕනා. හිතට ගන්න මේවා කැපකිරීම අපේ ළඟ තියෙනවා නම් අපි සාර්ථකත්වයට යනවා. මේකට උවමනා කරන ප්‍රබලම ගුණය තමයි නුවණින් විමසීම. ඡන්දයටත් අදිෂ්ඨානයටත් කැපවීමටත් තුනටම එක වගේ උදව් කරනවා නුවණින් විමසීම. නුවණින් විමසීම කා නිසාද ලැබෙන්නේ නුවණක්කාරයෙක් නිසා. නුවණින් විමසන්න පුළුවන්කම ලැබෙන්නේ මෝඩයෙක්ගේ අවවාද වලින් නෙමෙයි නුවනක් කාරෙක් ගැවවාදනි ඒකයි භාගිතන් හස වදාලේ සත්පුරුසයා මැසුරු කරන්න කියලා දැන් අද මේ දරුවන්ට මේ පින්වතුල හැමෝටම මේ සත්පුරු සැසුර ලැබෙනවා. ඉතින් මං ඔය කිව්වේ ඉලක්කයක් සාර්ථක කරගන්නකොට අපිට උවමනා කරන මූලික අංග හතර. ඔය අංග හතරේ අපි ඉවසීමෙන් යනවනම් අපිට ඕන ඉලක්කයකට යන්න පුළුවන්. එනිසා ඔයාලා බයනැතු ඉලක්ක ගොඩනගන්න එක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉලක්කේ සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට එන්න මේ ඉලක්කේ මට මෙලෝපරලෝ යහපත පිණිස පවති නැල ඉලක්කයක්ද එම නැත්තම් විපත පිණිස පවතින ඉලක්කයක්ද කියලා ඉති ඒක තමන්ගේ බුද්ධි මට්ටමත් එක තියෙන එක. ඉතින් මට ඒක එතනින් එහාට විස්තර කරන්න බෑ. ඒක තමන්ගේ බුද්ධිමත්කමනේ. දැන් සමහරු ඉලක්ක ඇති කරගන්නවා එයාගේ මෙලොවත් ඉවරයි එයාගේ පරලොවත් ඉවරයි එයාගේ සසරත් ඉවරයි. ඉතින් කරන්න දෙන්නේ මෙච්චර කියද්දි තෝක තේරෙන්නේ නැත්තම් කරන්නම දෙන්නේ නේ. ඉලක්කේ කියනක මූලිකව තෝරගන්න ඕන. ඒ ඉලක්කය තමන්ට විපත පිණිස පවතින එකක්ද අනුන්ට විපති පිණිස පවතින එකක්ද මෙලෝ විපත පිණිස පවතින එකක්ද පරලෝ විපත පිණිස පවතින එකක්ද මම මේ යන්න බලාපොරොත්තු වෙන ඉලක්කයෙන් මට ආපහු හෙරලා බලනකොට දුකක් තියෙයිද ඒක ඔක්කොම ඔබ මූලිකව කළමනාකරණය කරගන්න ඕන. එතන ඉඳලා තමයි යම්කිසි චරිතයක් දිහා අපි බලන්න ඕන. පිනසස මට පුංචි දැන් මේ මාතෘකාවේ මාතෘකාවක් විදිහට යොදන්න තව එක හේතු වෙච්ච පුංචි කාරණයක් තියෙනවා කතාවක් තියෙනවා. අපේ ඉගෙන ගන්න යාළුවෙක් හිටියා. ඒ යාළුවා කැමති නැහැ අපේ පිනසස මේ පොඩක් අර හොඳ සුවපහසු වාහන පදිනයට කැමති නැහැ. කැමති නැහැ කියන්නේ ඒත් එක නිකන් තරහක් වගේ තියෙන්නේ. ඔය සල්ලි තියෙන අය ඔය වාහන පදින අය ඔයාලා මේ හොඳ මිනිස්සුනේ මේ ඔයාලා මොනව හරි කරලා එහෙම නැත්නම් ඔය මද්රව්‍ය වෙළඳාම් කරලා එහෙම තමයි ඔය මිනිස්සු දිනුලා තියෙන්නේ කියලා අදහසක් කර හැම වෙලෙම තරහක් තියෙනවා අර ඒ පුද්ගලයා ගැන. එතකොට එතෙන්ට ඇත්තටම යන්නත් ඕනේ. දැන් මෙයා මේ උත්සාහ කරන්නේ එතෙන්ට යන නමුත් ඒ අය ගැන තරහකුත් තියෙනවා.
ඉතුර ඒ අය ගැන ඉරිසියාවෙන් ඒ අය ගැන තරහක් ඇතිවීම මෙතන තමන්ට ගොඩක් අවස්ථාව වෙනවා නේද අපි පිනසනද තමන්ගේ ඉලක්කය තෝරා ගැනීමේදී ඒක හරි සමීර ඉලක්කයක් තෝරා ගැනීමේදී මූලික නිර්ණායකී බවට පත් කරගන්න දෙයක් තමයි මං කිව්වේ මගේ ඉලක්කය දැන් අපි සමහරට බබලන චරිතයක් දිහා බලනවා හැබැයි ඒ චරිතය මොන පැත්තකින් දිනු වෙච්ච කෙනෙක්ද කියන එක දැන් අපි හිතමු යම් නළුවෙක් නිළියක් ඉන්නවා එයා මොන වගේ චිත්‍රපටිවල රඟපාලාද දිනුනේ අපි ඒක බලන්න එපැයි එතකොට අපි ඒක නිකන් ඉලක්කයක් ඇති කරගත්තොත් එහෙනම් මම මේ වගේ චරිතයක් වෙනවා කියලා බොහොම මේ නිකන් නරක චිත්‍රපටිවල රඟපාපු චරිතයක් ගැන අපි ඉලක්කයක් ඇති කරගත්තොත් ඒක අපේ මෝඩකම ඒ වගේ අපි තෝරගන්න ඕන මා යා යුතු ඉලක්කය ඒක කොයි වගේ එකක්ද කියලා එතන ඉඳලා අපිට කරන්න තියෙන දෙයක් තමයි සැනසිල්ල හදා ගනිමින් ඉස්සරහට යෑම බහුතරයකට ඔය සැනසිල්ල නැහැ දැන් ඔය සමීර කීප එකෙත් තියෙන්නේ තමන් හිතෙන් සැනසිල්ල විඳින චරිතයක් නෙමෙයි ඉරිසියාවෙන් පුපුරනවා තව මිනිස්සෙක් සුඛෝපභෝගී වාහනයක යනවා බලන්න එයා කැමති නෑ ඒ මිනිස්සයන්ට කතන්දර හදනවා දැන් ඔය කතන්දර හදන අය දැන් කතා හදනවනේ දැන් ඔන්න ටිකක් ලොකු මන්දිරයක් වගේ ගෙදරක් හදාගෙන මිනිස්සු හිටියොත් එහෙම කියන ඔය කළු සල්ලි කියනවා දන්නෙත් නෑ ඒ මිනිස්සයාට තියෙන බිස්නස් මොනවද කියලා දන්නෙත් නෑ ඒ මිනිස්සයා කොච්චර මහන්සි වුණාද කියලා දන්නෙත් නෑ අපි නිකන් කතන්දරයක් හදනවා ඔය කළු සල්ලි නැත්තම් කොහෙ දියුණු වෙන්නද සමීර එහෙම කෙනාට දියුණුව කියන එක යා දෙන්නේ අපි කියනෝනේ ඔය යා දෙන්නේ කියන වචනේ දියුණුව යා දෙන්නේ ඉරිසියාකාරයට ඉරිසියා කිරීමෙන් කවදාවත් දියුණුවක් කරා යන්න නොහැක්කේමයි ඔය මිනිස්සුණත් දැන් දියුණු වෙලා ඉන්න මිනිස්සුණත් සොය උත්සාහයෙන් සහ තමන්ගේ කර්ම බලයෙන් ලැබිච්ච ශක්තියත් එක්කයි දියුණුනේ පිනසස් දැන් අර මේ ව්‍යාපාර කල්මනාකරණය වගේ දේවල් අපි ඉගෙන ගද්දි ඒවැය තියෙන න්‍යායාත්මක කරුණු බැලුවොත් එහෙම අර පුංචි පැල හැදෙන්න දෙන්න හොඳ නෑ කියනවා පුංචි පැල හැදෙනකොට ඒවා ගලවලා අයින් කරන්න කියනවා නැත්නම් මහ විශාල ගස් වෙලා අර තමන්ගේ ගහට කරදරයක් වෙයි කියලා. ඒ වගේ අර මේ බොහොම අර වටපිටාව ගැන උපක්‍රමශීලීව බලන එක එහෙම නැත්නම් තමන්ට අභියෝගයක් වෙනවා නම් ඒ අය පොඩ්ඩක් අයින් කරලා තියෙන එක ඒ වගේ න්‍යායවල උගන්වනවා. ඒ තරුණ ඒ වගේ දේවල් දකිනවා. ඒතර ඒවැය දොස් සහිත තැන් තියෙනවා අපේ සානස්. පෘථග්ජන අදහස් ඇත්තෙම දොස් සහිතයි. මොකද පෘථග්ජනයා හැමතිස්සෙම ලෙඩකින් පෙළෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ලෝකයේ සෞඛ්‍යලෙස නැසූ රහතන් වහන්සේ හැරුණුකොට අනිත් සියලු දෙනා මානසික ලෙඩුන්ය. අනිත් ඔක්කොම මානසික ලෙඩු. ඉතින් මානසික ලෙඩෙකුගේ අදහසක් අපි හිස්මුදුනේ තියාගත්තොත් අපිටත් මානසික ලෙඩේ හැදෙනවා. අර ඒවා න්‍යායාත්මක විදිහට විශේෂකරණ උදේ ඉගෙන ගත්තත් ඒත් අවුල්ම තමයි. මේක අවුල් ජාලාවක්. ඇත්තරම මේ සංසාරය කියලා කියන්නේ එක්තරා රෝහලක්. මානසික ලෙඩුන්ගෙන් පිරිච්චි රෝහලක්. ඔය රෝහලෙන් ගැලවුණේ අපේ බුදුරජාණන් වහන්සේ. ඔය රෝහලෙන් ගැලවෙන්න තරම් සුවපත් භාවයකට පත් වුණේ රහතන් වහන්සේලා. අපිට තියෙනවා රහතුන්ගේ අවවාද. ඒවා තියෙද්දි අර දැන් ඔය දැකලා තිනේ අර මානසික ලෙඩු ඉන්න වාට් වලට ගියාට පස්සේ අපි දකිනවා නේද තව ලෙඩෙක්ව තියාගෙන උපදෙස් දෙන මානසික ලෙඩු. සමහරවිට ඉංග්‍රීසි වචනත් එක්ක දාලා මම දැකලා තිනවා මේ මම ගිහි කාලේ ওই මානසික ලෙඩුන් ඉන්න තැනකට මට යන්න සිද්ධ වුණා එක අවස්ථාවක අපේ මේ හිතවතෙකුගේ කෙනෙක් මානසික ඒ ලෙඩ වාට්ටුවක හිටියා. ওই අවස්ථාවේ අපි යනකොට මම ඉතින් ඕවා ටික බලාගෙන ගියේ. සමහරව අනිත් අයට උපදෙස් දෙනවා මේ හතර දිනක් විතර වාඩි කරගෙන උපදෙස් දෙනවා. ඉතින් මානසික ලෙඩුම තමයි මානසික ලෙඩුන්ගේ අවවාද අනුශාසන අහන්නේ. ඒ වගේම තව තවත් මනස ලෙඩ වෙනවා. ඒ වගේ තමයි මේ ලෝකයේ තියෙන ඔය කරුණු යම් න්‍යායාත්මක කරුණු විදිහට එහෙම පේන්න පුළුවන්. නමුත් සමීර අපිට තියෙන්න ඕනේ නුවණින් විමසීම. මම කිව්වේ නුවණින් විමසීම විමර්ශනාව තමයි මේකේ ප්‍රධානම එක. අපි ගලපලා බලන්න ඕන මේ කියන කාරණේ කොයිතරම් දුරට මගේ මානසික දියුණුවට එක්ක මගේ මානසික පරිහානියට බලපාවිද. ඒක බලන්න ඕන. ඒක බලලා අපි අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕන. හැබැයි ඒකට ඕන හොඳ සත්පුරුෂයෙකුගේ ඇසුර. ඉතින් අපිට අරහත් සම්මා සම්බුදුවරයෙකුගේ ඇසුර ලැබිලා තියෙනවානේ. ඒ ඇසුරෙන් ඵල ප්‍රයෝජන ගන්න කාලයයි මේ. දැන් ඒබඳු ඇසුරක් නොතිබුණු අබුද්ධෝත්පාද කාලයක් වුණා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය සාමාන්‍ය ජනයාගේ අදහස් ඇතුලේ අපිට යන්න වෙනවා. නමුත් දැන් අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා බොහොම ලස්සන කරුණු දෙකක්. එක තමයි අපි යම් මිනිසෙක් දියුණු වෙලා ඉන්නවා දකිනකොට
යම් මනුස්සයෙක් සාර්ථකත්වයට පැමිණිලා ඉන්නවා දකිනකොට කිසිම අයුරකින් සිතුවිලි මාත්‍රයකින් ඒ මනුස්සයාගේ දියුණුවට ඊරිසියා නොකිරීම. එක එක කිසිම පැත්තකින් ඉරිසියා කරන්න එපා. මොකද ඉරිසියාවෙන් කිසිම දියුණුවක් කිසිම සාර්ථකත්වයක් ලැබිය නොහැකි. ඉරිසියා කරන්න එපා. රහතන් වහන්සේලා අවවාද කළේ ඉරිසියාවට ඉරිසියා කරන්න කියලා විතරයි. අනික් කිසිම දෙයකට ඉරිසියා කරන්න එපා කිව්වා. නාගසේන මහරහතන් වහන්සේ එක අවස්ථාවක වදාලා ඉරිසියාවට ඉරිසියා කරන්න කිව්වා. ඉරිසියාව කියන එක දියුණු වෙලා යනකොට ඉරිසියා කරන්න කිව්වා. ඉරිසියාවට දියුණු වෙන්න දෙන්න එපා කිව්වා. බලන්නේ උත්තමේ මේව පෙන්වපු විදිය. මම කල්පනා කළේ ඒ පරියාය පෙන්වුවේ උන්වහන්සේලා එච්චර ආස කළා අපි සුවපත් වෙනවට. ඉරිසියාවට නම් ඉරිසියා කරන්න එපා කිව්වා. ඉරිසියාව දියුණු වෙලා යනවට, ඉරිසියාව පුළුල් වෙනවට ඒකට පොඩ්ඩක්වත් ආස කරන්න එපා. ඉරිසියාව දුරු කරලා දාන්න කිව්වා. දෙක තමයි, තමන් ඉන්න තැන හෙලා දකින්න එකෙන් අපි ගැලවෙන්න ඕනේ. මේක තමයි තියෙන ලොකුම දෝෂේ. තමන් ඉන්න තැන හෙලා දකිනවා. තමන් දැන් සමහර රස්සාවක් කර කර ඉන්නවා. අනේ රස්සාව හෙලා දැක දැක ඉන්නේ. තමන්ගේ තියෙනවා නම් පොඩිවට හරි ගේ කෑල්ලක්, ඒ ගේ ඇතුලේ ඉන්නේ තමන් ඉන්න තැන හෙලා දැක දැක. මේ වගේ වල්ද කේකි තමයි ඉන්නේ. එහෙම තමයි බහූතරයකගේ ජීවිතේ. බලන්න දැන් තමන් මේ කන බත්පතට ගරහ ගරහ කන මිනිස්සු කොච්චර ඉන්නවද? තමන් කන බත්පතට ගරහනවා, තමන් ඉන්න තැනට ගරහනවා, තමන් යන බස් එකට ගරහනවා. මේ ගැරහිල්ලත් එක්ක හිතනවද සමීර අපි හොයන සැනසිල්ලට අපි යයි කියලා? දැන් නම් ඉපදිච්ච රටටත් සමහරට ගරහලා යන්නේ අපි. දැන් ඒක ගරහනෝ. අපිට හිතෙන්න පුළුවන් ගරහන්න සාධාරණ කරුණු තියෙනවා නොවේ කියලා. නමුත් කවදාවත් ගැරහිල්ලට උරු වෙන්න හොඳ නැහැ. අපිට තියෙන්න ඕනේ කරුණු දෙකක්. ලැබිච්ච තැනින් සන්තෝෂ වීම එක. අපි ඉන්න තැන සතුටක් ලබන්න ඕන. අපිට තියෙන දේවල් වලින් අපිට සතුටු වෙන්න කොච්චර අවස්ථා තියෙනවද? එකක් මිනිස්සෙක් වීම. සතුටු වෙන්න කොච්චර කරුණක්ද? අතපය හතර මනාව තිබීම. සතුටු වෙන්න කොච්චර කරුණක්ද? අපි හිතමු අතපය හතර නැති කෙනෙක් ඉන්නවා. එයා වුණත් මිනිස්සෙක් වීමෙන් සතුටක් ලබන්න ඕන. තිරිසනෙක් නොවී මිනිස්සෙක් වුණා. සතුටක් ලබන්න ඕන. දෑස් යුග පෙනීම සතුටක් ලබන්න ඕන. තමන්ට වේලක් හැර වේලක් හරි කණ්ඩ ලැබීම සතුටු වෙන්න ඕන. ඉහට පොඩිවට හරි වහලක් තිබීම සතුටු වෙන්න ඕන. මේ වගේ අපි සතුටු වෙන්න ඕන දේවල් තියෙනවා. ඒ ඉන්න තැනින් අපිට සතුට ලබන්න පුළුවන්. මොකද ඒ සතුට ලබන්න අපිට ධර්මකාරණත් මූලික කරගත්ත හැකි. අපි ෂණ සම්පත්තියක් ලැබුවා, අපට බණ ඇහෙනවා, අපිට ගොඩාක් තියෙනවා සතුටු වෙන්න කාරණා. එතකොට ඒ තැන සතුටු වීම මං කියන්නේ මේ සතුටු වෙවිලා එතනම මේ පැල් බැඳගෙන ඉන්න කියන නෙමෙයි මේ කියන්නේ. තමන් දැන් ඉන්න තැනින් සතුටු වෙවි තමයි දියුණු වෙන්න ඕනේ. එතකොට එයාට හැමදාම සතුට තියෙනවා. එහෙම තිස්සෙම සතුට කරා යනවා. දැන් ඉන්න තැනම සතුට වෙනවා. අපි හිතමු එයා යම් ඉලක්කයක් ඇතුව වැඩ කරනවා. සාර්ථක වෙන වෙන තැන සතුට වෙනවා. හැමදාම සතුට තියෙනවා. දැන් වැඩේ කියන්නේ අපි සතුට හොයාගෙන යනවා. සතුට කියන එක කොහෙද මන්ද තියෙන්නේ? අපි හොයන යනවා. ඔය සතුට ලෝකයේ මිනිස්සු හොයනවා. ධන සම්පත් ධන ආකර තියෙන මිනිස්සුත් තව සතුට හොයනවා. කවද්ද ඔක හම්බ වෙන්නේ? ඉන්න තැනින් සතුට වෙන මනුස්සයා ඇත්තටම සතුට වෙනවා. ඒ නිසා පළවෙනිම දේ තමයි තමන් ඉන්න තැනින් සතුට වීම. මේකට තමයි ලද දෙයින් සතුට වීම, එහෙම නැත්නම් සන්තුට්ඨිය කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේ නමක් බණ භාවනා කරන්න පටන් ගන්නකොට ඒ භික්ෂුවට තියෙන්න ඕන දේ තමයි සන්තුට්ඨිය. ලැබිලා තියෙන දෙයින් සතුට වෙන්න ඕන. ඒ භික්ෂුව පාඩුවේ බණ භාවනා කරගන්නකොට ඒ භික්ෂුන් වහන්සේට අපි හිතමු විනාඩි 5යි භාවනා කරන්න පුළුවන්. ඒ භික්ෂුව විනාඩි 5න් සතුට වෙන්න ඕනේ. මම විනාඩි 5ක් හරි මං කරනවානේ. මම විනාඩි 5ක් වුණත් උතුම් දෙයක්නේ කලේ. භික්ෂුව සතුට වෙන්න ඕනේ. එයා ඒකල්ලා මේ ජීවිත කාලේ විනාඩි 5 5 භාවනා කර කර හිටපන් කියලා නෙමෙයි මේ කියන්නේ. එයා මේ විනාඩි 5 ටික ටික විනාඩි 7 කරගන්නවා. ටික ටික විනාඩි 8 කරගන්නවා. ටික ටික විනාඩි 10 කරගන්නවා. හැබැයි එයා විනාඩි 5ෙමුත් සතුට වෙනවා, 7ෙනුත් සතුට වෙනවා, 8ෙනුත් සතුට වෙනවා, 10ෙනුත් සතුට වෙනවා. මං හිතනවා තේරෙනවා කියලා මේ කියන කාරණේ. එහෙමයි. මේ වගේ තමන්ගේ ලෞකික වේවා, ලෝකෝත්තර වේවා, තමන් ඉන්න තැනින් සතුට වෙන්න පළවෙනි එක. දෙවෙනි එක තමයි දියුණු වෙලා ඉන්න මිනිස්සු දැකලා හදවත සතුටින් පුරවගෙන සතුට වෙන්න.
සුකෝපභෝගී වාහනයක මනුස්සෙක් යනවා ඔබ කවදාවත් දොරක් ඇරලා නැගලවන්න නැති වාහනය. සතුටු වෙන්න. ඒ මනුස්සය පින් කරපු මනුස්සෙක්. ඒ මනුස්සය මහා වාසනාවන්ත මනුස්සෙක්. ඒ මනුස්සයා ලැබූ දෙයකින් පිරෙහෙන්න එපා. සතුටු වෙන්න. මම කල්පනා කරලා තියෙනවා සමීර ඔය විදිහට හිතන්න පුරුදුනොත් සමහරට ඒ සුකෝපභෝගී වාහනේ යන මනුස්සයා යන්නේ ගින්නක. එහෙමනේ ජීවිත කියන්නේ. ඒ මනුස්සයා සමහරවිට ඒ වාහනේ නැගලා යන්නේ මට මේ වාහනේට වඩා වෙන වාහනයක් තිබ්බනම් හොඳයි කියලා හිත හිත. ඒ මනුස්සයා කිසිසේ සතුටක් නැතුව යන මනුස්සේ. හැබැයි ඒ මනුස්සයා දිහා බලාගෙන ඉන්නවා පාරක ඉන්න තමන්ට බයිසිකලයක්වත් නැති මනුස්සේ. ඒ මනුස්සයා හදවතින් සතුට වෙනවා නම් අර ජිප් එකේ යන මනුස්සයාට නැති සතුට එළියේ ඉන්න මනුස්සයාට තියෙනවා. ඒ නිසා තව මනුස්සෙක් දියුණු වෙලා ඉන්න විදිහ බලලා ඔය මිනිසුන්ගේ කළු සල්ලි ඔය මිනිස්සු උඩින් ගියාට වැඩක් නැහැ ඔය වගේ කතා හදන්න එපා. වැඩක් නැහැ ඒවා. ඒ මිනිස්සු කළු සල්ලි වලින් නම් දියුණුනේ ඒ වගේ විපාකේ මිනිසුන්ට තියේ. ඒ මිනිස්සු හොරමරකම් වලින් නම් දියුණුනේ ඒ වගේ විපාකේ මිනිසුන්ට තියේ. ජනයාව රවට්ටලා නම් දේශපාලඥය දියුණුනේ ඒ වගේ විපාකේ ඒ දේශපාලඥය තියේ. අපි සියලු දේශපාලඥයන්ව හංගඩු ගහන්න බෑ අපිට. සමහර දේශපාලඥය ඇති ඔය තැලි අවංක හිතකින් ජනයාට සේවා කරන්න කැමති කරගන්න දෙයක් නැහැ. ඒ නිසා සියලු දෙනාට පොදුවේ ගරහන්න බෑ. සතුටු වෙන්න. දියුණු වෙච්ච මිනිස්සේ දිහා බල්ල සතුටු වෙන්න. මේ ලස්සන මිනිස්සේ දිහා බල්ල සතුටු වෙන්න. දක්ෂ මිනිස්සේ දිහා බල්ල සතුටු වෙන්න. ඔයාලගේ හදපතලින් ආශිර්වාද කරන්න. අනේ මේක නා තව තව දියුණු වේවා තව තව සාර්ථක වේවා. හැමදාම ඔබට සුවසෙනසිල්ල තියේ. ඔබ හොයන සිතේ සැනසිල්ල කියන එක හැම තිස්සෙම තියේ. එතකොට පින්නස්සන සර තමන් දියුණුව කරා යනකොට තමන්ගේ ඉලක්කයට යනකොට තමන්ගේ අර මේ පිටිපස්සේ ඉන්න පිරිස ගැන එහෙම නැත්නම් වටේ ඉන්න පිරිස ගැන විශේෂ අවධානයක් යොමු කළා. ඒ අය දැන් මගේ තරඟෙට එයි මාව පාස් කළේයි මාව පහු කළේයි කියන අදහසේ ඉඳලා ඒ අය මොනවද කරන්නේ ඒ අය දැන් මොන වගේ අලුත් දේවල් මේකට හඳුන්වලා දෙයිද මට අභියෝගයක් වෙන්න ඒ වගේ දේවල් හොයන එක කිසිසේත්ම එතකොට අපේ මේ දියුණුව කියන කාරණයට ඇත්තටම උදව් වෙන්නේ නැද්ද එතකොට? එතකොට ඒ අය මේ දියුණුව වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා අපි සාංශ. අපි ඔකට ගමු සමීර ඇත්තටම යම් තරඟයක්. අපි හිතමු මැරතන් එකක් මේක. ඔය මැරතන් දිනනා ඔය ඔලිම්පික් පදික්කම් එහෙම ගේන්නේ. ඔය පදක්කම් ගේන කවුරුත් තමන්ට දෙවනිය තුන්වෙනිය වෙන අයට ඉරිසියා කර කර ගියපු අය නෙමෙයි. ඇත්තම කතාව නම් සමහරවිට ඒක යාලටවත් තෝර බේර ගන්න බැරි වෙන්න පුළුවන්. ඇත්තම කතාව නම් ඔලිම්පික් තරඟයට ගියාට පස්සේ තමයි ඕගොල්ලෝ මුණ ගැහෙන්නේ. එතකන් ඔය ඉරිසියා කර කර පැසවන්න වෙලාවක් නැහැ යාලට. එයාලා බලන්නේ මොකද්ද? තමන්ට දෙවනියා, ඒ කියන්නේ තමන් පරද්දන්න ඉන්න කෙනා, තමන්ගේ එක්ක අභියෝගෙට ඉන්න කෙනාගේ වේගය බලනවා. එයා කොච්චර වේගෙන් දුවනවද? එයාගේ ටයිමින් මොනවද? ඒක බලනවා. ඊට පස්සේ එයා තරඟයක් හදාගන්නේ අරයත් එක නෙමෙයි. එයා තරඟය හදාගන්නේ තමන් එක්ක. එයා පරද්දන්නේ තමන්ගේ දුර්වලතා. එයා හදාගන්නේ තමන්ගේ දක්ෂතා. අර ටයිම් එකට චැලෙන්ජ් වෙන තමන්ගේ ටයිම් එක තමයි පොලිෂ් කරගන්නේ. එයා පුහුණු කරගන්නවා තමාව අර වේගේ පරද්දන්න පුළුවන් හඹා යෑමකට. එයාට කවදාවත් අරයට ඉරිසියා කර කර ඒක කරන්න බෑ. අපි ගත්තොත් එහම ඔය ඔන්න හුසෙන් බෝල්ට් ගැන කෙනෙක් බලනවා. ඒ හුසෙන් බෝල්ට් වේගින් දුවන කෙනෙක්. ඒක හිතාගන්න බැරි ජවයක්. එතකොට එයාව පරද්දන්න කැමති කෙනා එයා බලන්න ඕන අරයා කොහොමද පුහුණු වෙන්නේ. එයාගේ පුහුණු වීම කෙබඳුද? අපි අහලා තිනවා හුසෙන් බෝල්ට් පුහුණු කරනකොට ඒ පුහුණු කරුවා හුසෙන් බෝල්ව දුවවලා තිනවා මේ ඉනගාවට පිහිනුම් තටාකයක බස්සලා පිහිනුම් තටාකේ දුවවන්නේ. එතකොට වතුර කපාගෙන වේගෙන් දුවන්න යාම හුරු කළා. එතකොට එයාගේ කකුල්වල ශක්තිමත් භාවය හදන්න. සමහරවිට වතුර පුරවපු ටයරයක් ඉනේ බැඳලා තමයි දුවවන්නේ. කකුල් දෙක පිටිපස්සට ඇදෙද්දී දුවවනවා. ඇයි මේ කකුල් එච්චර ශක්තිමත් වෙන්නේ? එතකොට එයාව පරද්දන්න කැමති කෙනෙක්, එහෙම නැත්නම් ජය ගන්න කැමති කෙනෙක්, හුසෙන් බෝල්ට් වගේ වෙන්න කැමති කෙනෙක් බලන්න ඕනේ යාගේ පුහුණුව. පුහුණුව බලලා ඒකට ඉරිසියා කළ වැඩක් නැහැ. එයා කරන්න ඕන ඒ පුහුණුව මට ආදේශ කරගන්න පුළුවන්ද? උත්සාහ කරනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලය සමහරට හුසෙන් බෝල්ට්වත් පරද්දනවා. එහෙම නේද ඔක වෙන්නේ? ඒ නිසා තරඟය හදාගත යුත්තේ අනික් කෙනාට ඉරිසියා කරන්න හිතීමෙන් හෝ කකුල් මාට්ටු දාන්න හිතීමෙන් හෝ ඒ මනුස්සයාට හොරට ගිහිල්ලා වෙඩි තියන්න හිතීමෙන් හෝ නෙමෙයි. මොකද්ද සාර්ථකත්වය? සාර්ථකත්වය කියන එක තියෙන්නේ
තමන් තමාගේ දුර්වලතා පැරදවීමෙන්. හැබැයි තමන් තමන්ගේ දුර්වලතා පරදවන්ට තමන්ට හැකියාවල් ලැබෙන්නේ දැන් ඉන්න තැනින් තනම්බට සතුටල් ලබන්න බැරින. තමන් ඉන්න තැනින් සතුටල් ලබන්න ඕන සාර්ථකත්වයට ගිහින් තියෙන කෙනා ගැන හොඳට අධ්‍යයනය කරන්න ඕන. එයා සාර්ථකත්වයට ගියේ කෙසේද කියලා කරුණු හොයලා බලන්න ඕන. සමහට යත් එක්කම කතා කරලා අහලා බලන්න ඕන. ආන් ඒ කෙනාට සාර්ථකත්වයේ කරා යෑමේ සියලු සුදුසුකම් තියෙනවා. ඒව තමයි සියලු සුදුසුකම්. ඉරිසියාව කිසිම සුදුසුකමක් නෙමෙයි. ඉරිසියාව කියන එක ඕක අර සමහරු විග්‍රහ කරගන්නේ තමන්ගේ තියෙන පෘථග්ජන හිතෙන්නේ. එයා හිතනවා අර මේ තමන්ගේ තරඟකාරයා පැරදීම පිණිස තමන් ගත්ත උත්සාහය ගැන එයා යම් නිර්වචනයකට එනවා. මේක මං කරපු ඉරිසියාවයි කියලා නෑ. එයා ඒ කළේ එයාගේම දුර්වලතා පරදවන්න ගත්ත වෑයම. ඒ වෑයමෙන් එයා සාර්ථක වුණා. අනුන්ට ඉරිසියා කරලා කවදාවත් සාර්ථක වෙන්න බෑ සමීර. එහෙමයි. අනුන්ට ඉරිසියා කිරීමෙන් අන් කෙනෙකුට කකුල් මාට්ටුව දැමීමට තීරණය කිරීමෙන් අනිත් කෙනාට ඔන්න පතනවා. මෙහෙම දැන් ඔලිම්පික් තරගාවලියකට යන්න ඉන්න කෙනෙක් එයා දන්නවා තමන්ට වඩා ප්‍රබලයෙක් තමන් එකකට ඉන්නවා. කල්පනා කරනවා ওই මිනිස්සයාට එදාට උනේ හැදේවා. එදාට උනේ හැදේවා. තරගයට එන්න නොහැකි වේවා. එහෙම පතපතා ගියොත් ඒ පැතුම තමාව කිලිටි කරනවා. සමහරට තමන්ට උණ ගැනෙන්න හේතු වෙන්න පුළුවන් ඒක. එනිසා මේ ලෝකේ කිසිම කලෙක ඉරිසියාවෙන් නම් දිනුවකට යන්න බෑ කියන එක හොඳට හිතට කාවද්ද ගන්න. දුර්වලතා තියෙන්න පුළුවන්. මේ බණපද කියනකොටත් සමහරට චුට්ට චුට්ට රිදෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේ හිත රිදව ගන්න එපා. තමන් හදා ගන්න. මට ඕකට මුණ ගැහිච්ච බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් තමයි සමීර මල්ලිකා සූත්‍රය. මල්ලිකා කියලා කියන්නේ කොසල් රජුරුවන්ගේ අග්‍රමහේසිකානේ. රජෙකුගේ අගමහේසිය. රජෙකුගේ අගමහේසිය කියලා කියන්නේ ඒකත් අසාමාන්‍ය රජෙක්නේ. කෝසල රජුරු කියලා කියන්නේ අසාමාන්‍ය රජෙක්. රාධාජී රාජ කෙනෙක්. මහ ප්‍රබලෙක්. ඔය පසේ නදී කොසල් රජුරු අග්‍රමහේසිකාව විදිහට තෝරගත්ත මල්ලිකා එහෙම හැඩකාරියක් නෙමෙයි. ලොකු අංග පුලාවක් නෑ ඇයට. අර අපි කියන්නේ අර අංගපසංග ලස්සනට තියෙනවා කියලා එහෙම එකක් නෑ. එහෙම ලොකු අංග පුලාවක් නැති කෙනෙක්. චවි වර්ණී වුණත් එහෙම ලොකු මහ පැහැපත් බබලන එකක් නෙමෙයි. හැබැයි එයා තමයි අගමෙහිසි. දවසක් ඔය අගමෙහිසි බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න තුනක් ඇහුවා. මූලික කාරණා තුනක් අහනවා. ස්වාමීනි, ඇතැන් ස්ත්‍රීන් ඉන්නවා මේ ලෝකේ, එයාලා හරි ධනවත්. ඇතැම්ම දුප්පත්. ඇයි ස්වාමීනි මෙහෙම වෙනසක්? බුදුරජාණන් වහන්සේ වදාළ මල්ලිකා ධනවත් උනේ සසරේ දන් දීපු ස්ත්‍රී. දුප්පත් උනේ දන් දීම පැහැර හැරපු ස්ත්‍රීන්, දන් දෙන්නේ නැතුව මසුරුකමින් හිටපු අය. ඒ මසුරුකම යාලව දුප්පත් තැනට ගෙනාවා කර්මයේ හැටි. එතකොට කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම දැක තියෙනවා සමහර ස්ත්‍රීන් ඉන්නවා එයාලා හරි මහේසාක්‍යයි, පිළිගැනීම් ප්‍රසිද්ධයි. සමහර ස්ත්‍රීන් ඉන්නවා අල්පේසාක්‍යයි, කවුරුත් ගණන් ගන්නේ, කවුරුත් දන්නේ. ඇයි ස්වාමීනි මෙහෙම වෙනසක්? මල්ලිකා, ඇතැන් ස්ත්‍රීන් සසරේ එනකොට අන් අයට ඊරිසියා කළා. අනුන්ගේ දියුණුව සාර්ථකත්වයේ දැක නොසතුටු වුණා. අනිත් අයගේ පිරිහීම පැතුවා. තව කෙනෙකුගේ මේ වැඳුමට එයා සතුටුන්නේ. වන්දනා කර යුත්තට වන්දනා කළේ නෑ. පිදී යුත්තා පිදුවේ නෑ. ගුණ කී යුත්තාගේ ගුණ කිව්වේ නෑ. ආන් එහෙම අය මනුස්ස ලෝකෙකට එනකොට එයාලා අල්පී සාක්කයයි, කවුරු ගණන් ගන්නේ. හැබැයි යම් මේ ස්ත්‍රීන් ඉන්නවා එයාලා අසාමාන්‍ය විදිහට මුදිතාව වඩලා දියුණු වෙන මිනිස්සු දැකලා සතුට වෙනවා. මම එහෙම දැකලා තියෙනවා. මේ වත්මන් සමාජ බව එහෙම ඉන්නවා. සමහර මේ අම්මල තාත්තලා ඉන්නවා ඔය ප්‍රවෘත්තිවලට එහෙම කියනවා නේද, මේ වතාවේ උසස් පෙළ පළවෙනි යමයා කියලා. එතකොට මම දැකලා තියෙනවා අපේම ওই ගෙවල් වල ඉන්නකොට අපේම ආච්චි අම්මලා සීලා ඉන්නවා මේ ඔන්න ගෑනු ළමයෙක් මේ ලංකාවේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වෙලා ටීවී එකෙන් පෙන්නනවා. මේ ආචාර්යමල සීලා කියනෝනේ අනේ සීදේවි කෙල්ලක් කොච්චර එකක්ද කියලා සතුට වෙනවනේ. මට පුදුම හිතලා තියෙනවා ඔවා කල්පනා වෙනකොට මේ මනුස්ස ලෝකේ එහෙමත් ඉන්නවනේ.
නැති දරුවෙක් දන්නවන් නැති දරුවෙක් ගැන අනේ සීදේවි කෙල්ලක් කොච්චරකත්ද කියල සතුටනවා. ඒ නිසා අදටත් ඉන්නවා මේ ලෝකයේ අනිත් අයගේ දියුණුව දැකලා අසාමාන්‍ය සතුටක් ලබන මිනිස්සු. ඒකට කියනවා මුදිතා කියලා. එයාලා පිදියුත්තම් පුදනවා, වැඳියුත්තන්ට වඳිනවා, පැසසියුත්තන්ට පසසනවා. යම්කිසි ප්‍රසිද්ධ වගේ කෙනෙක් දැක්කොත් එහෙම අනේ යාළඟට ගිහිල්ලා සන්තෝෂෙන් කතා කරනවා, අනේ ඔයාව අපි දැකලා දිනවා. අන්න ඒ හැකියාව දැන් සමහර ආඩම්බරකාර චරිත ඉන්නවනේ. අපි තුමු මේ ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්ව දකිනවා, දැක්කට එයා එහෙම නිකන් අර එයාට හිත නැමෙන්නේ නැහැ. එයාට ගිහින් කියන්න මේ අපි ඔබව දැකලා තියෙනවා. එහෙම එයාට හිත නැමෙන්නේ නැහැ. නැමෙන්නේ නැති හේතුව එයාගේ ඇතුලේ තියෙන චූටි මොකද්ද කොස්සක්. ඒ කොස්ස එයාට බාධා කරනවා. හැබැයි සමහරුන්ට එහෙම ගන්න නැහැ. එයාලා ප්‍රීතියෙන් අර ප්‍රසිද්ධ චරිතය, අර දක්ෂ චරිතය, ඒ බබලන තරුව එයාලා අනුමෝදන් වෙනවා. සමහර එයාලට එහෙම ගන්න නැහැ. එයාලව ගමේ මිනිස්සු ටිකවත් හරියට දන්නේ. හැබැයි එයාලා අනික් කෙනෙකුගේ දියුණු අනුමෝදන් වෙනවා. ආන් ඒ කෙනා මහේසාක්‍ය වී උපදිනවා. බලන්න මේ වෙනස නිර්මාණය කරන්නේ ඒකෙන්. අපිට මේ ලෝකේ හිතාගන්න බැරි වෙනස නිර්මාණය වෙන්න උතනි. ඊළඟට මල්ලිකාට කිව්වා, මල්ලිකා වාගිතුනාසිට කිව්වා, ස්වාමීනි ඇතැන් ස්ත්‍රීන් ඉන්නවා, ඒ ස්ත්‍රීන් හරි හැඩකාරයි, හරිම ලස්සනයි, දුටුවන්ගේ නෙත් වසඟ වෙනවා. ස්වාමීනි ඇතැන් ස්ත්‍රීන් ඉන්නවා එහෙම මහලකු ලස්සනන්නේ, එහෙම අංග පුලාවකුන්නේ, චවිවර්ණිත් එහෙම නෑ. අනේ ස්වාමීනි මෙහෙම අයත් ඉන්නවා, ඇයි ස්වාමිනි මේ වෙනස කියලා ඇහුවා. කො මල්ලිකා, ගොඩාක් හැඩකාර ස්ත්‍රීන් සංසාරෙනකොට මෛත්‍රී වඩපු අය. එහෙම හැඩක් නැති යම් විරූපී ස්ත්‍රීන් සංසාරෙනකොට කේන්ති ගත්ත අය. මල්ලිකා වූ මේක ගත්තනේ ලස්සනට. මල්ලිකා දැන් සමහරලාට අද ඉන්නව නේද නිකන් අර උඩඟු ඉක්මන්ට ගැටෙන ස්ත්‍රීන් ඉන්නවනේ. දැන් බණපදයක් කියන්න බෑ සමහරට. ඔය වගේ එකක් කිව්වොත් එහෙම මේ එහෙම කැත ලස්සන කියලා එකක් නෑ, ඔක්කොම සාපේක්ෂයි කියලා නිකන් ඒවට ගැටෙන අය නැද්ද? මේ කැත ලස්සන කියලා මේක මේ මේ බෙදාගෙන තියෙන්නේ, ඕක සාපේක්ෂ එකක්, එහෙම කියන්න බෑ ඒකට කියලා හරි ඉක්මන්ට එල්ල ගන්නවා. ඊළඟට මේ සමහර වෙලාවට ගැටෙන අය කියන එක ගොමි බුදුරජාන් වහන්සේ කරලා තියෙන මහාමුදුරන් මේ මේ කාන්තාවන්ට බයින එක පිරිමින්ට මොකුක් කියලා නෑ කියලා ඔකට එල්ලෙනවා. කරුණ ගණ්ඩ දක්ෂනේ. දැන් මේ අගමිහිසිනේ, අගමිහිසි බුදුරජාන් වහන්සේ කිව්වේ නෑනේ ඔබ වහන්සේ කියන්නේ මං මේ සංසාරේනකොට මේ මම කේන්තියෙන් ආවා කියලාද ඔබ වහන්සේ කියන්නේ කියලා බුදුරජාන් වහන්සේට එරෙහි වෙන්න ගියේ නෑ. ඈ කියනවා, ස්වාමීනි මම මේ කාරණේ තේරුම් ගත්තා. මේක මම සසරේ එනකොට ස්වාමීනි මං ගොඩාක් දන් දීපු කෙනෙක්. හේතුව ස්වාමීනි මම මේ ජීවිතේ ගොඩක් ධනවත්. ස්වාමීනි මට වගේ හරි හරියට ධන සම්පත් තියෙන ස්ත්‍රියාවක් මේ සෙවන් නුවර හොයාගන්නවා කියන කල් ලේසි නෑ. මං එච්චර ධනවත්. අග්‍රමහේසිනේ, අග්‍රමහේසිකාවට කොච්චර ධනය තියෙනවදනේ. ඊළඟට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං සංසාරේනකොට ඉරිසියා කරපු කෙනෙකුන් නෙමෙයි, මං අසාමාන්‍ය විදිහට මුදිතාව වඩපු කෙනෙක්. මොකද ස්වාමීනි මං මේ වෙනකොට මේ සෙවැත් නුවර ඉන්න අතිසයින්ම ප්‍රභූ කාන්තාවක් මහේසාක්‍යයි. මා යම් තැනකට යනකොට කොඩි ඔසවනවා, මා යම් තැනකට යනකොට තොරම් බඳිනවා, මා වෙනුවෙන් විශේෂ අසුන වෙන් කරලා තියෙනවා. දැන් අග්‍රමහේසිකා යම් තැනකට එනවනම් අග්‍රමහේසිකා කියලා කියන්නේ ඒ ඉන්න පිරිස අතරේ VIP පිරිස ඉන්නවනේ. VIP පිරිස අතරේත් අගමිහිසි ගත්තොත් VVIP නේ, එයාට විශේෂ තැනක් එතන ලැබෙනවා. ඊළඟට කියනවා, ස්වාමීනි හැබැයි මට වැරදිලා තියෙනවා. මං සසරේ ඉනකොට මට මෙත්සිතෙන් එන්න තියෙද්දී මං ස්වාමීනි ක්‍රෝධ කර කර කේන්තියෙන් ඇවිල්ලා තියෙන්නේ. ස්වාමීනි මම මේක හදනවා. මම දිගටම පුරුදු කරගෙන ආපු දාණය මං මේ ජීවිතෙත් පුරුදු කරනවා. මං දිගටම පුරුදු කරගෙන ආපු මුදිතාව මං මේ ජීවිතෙත් පුරුදු කරනවා. මාට පුරුදු කරගන්න බැරි වෙච්චි මෛත්‍රිය මං මේ ජීවිතේ පුරුදු කරනවා. අන්න සාර්ථක වෙන හැටි. ද වෙන කෙනෙක් නම් මූලික ප්‍රධාන කරුණ දෙක හරි අන්තිම කරුණන් දොස් තියනවා කියලා තමයි කියන්නේ අපි සානස්. ඒක නිසා මීර මේක අල්ලනවා කියන එක නුවණින් කරන්න තියෙන ගන්නේ. හොඳට නුවණින් මේක තේරුම් අරගන්න, තේරුම් අරගෙන දියුණු වෙලා ඉන්න මිනිස්සු දිහා බලන්න, ඒගොල්ලෝ අධ්‍යයනය කරන්න, ඒගොල්ලන්ගේ හැසිරීම් රටා, මේගොල්ලන්ගේ වැදගත්කම්
ඔයාලට හොඳට දකිට ලැබෙයි දියුණු වෙච්චි මිනිස්සු ඇත්තරම වැදගත්. හැම මනුසයම දියුණු නෑන. මේ ඉන්න සමාජයේ අතලොස්සක්නේ දියුණු. ඒ දියුණු මනුස්සයගේ හැබැයි මේක ඉතින් ඔබ තෝරගන්න තැනත් එක්ක. තෝරගන්න තැනත් එක්. අපි හිතමු ගායකෙක් වන්න කැමැත්තින් කෙනෙක් ඉන්න. එයා ගායකෙක් වන්න කැමැත්තින් ඉද්දී අර ගායක අතරි වැදගත් චරිතයක් වයා තෝරගන්න පැයි. අපිතුම එයා තෝරගන්නවා මේ මද්‍රව්‍ය පාවිච්චි කරලා මේ කොන්්ඩෙ පාට කරගත්ත මහා විකාර චරිතයක් තෝරගන්නවා යාගේ තරුව විදිහට. ඉවරයි ඉතින් ඔක්කොම මම ඒකයි කිව්වේ මේකේ ඉලක්කෙ තෝරගන්නවා කියන එක නම් ඔයාලගේ බුද්ධිමත්කම මත පවතින එක. ගුරුවරයෙක් විදිහට ඉලක්කයකට යන්න කැමති කෙනෙක් අපි හිතමු ඒ ගුරුවෘතිය විදිහට ටියුෂන් ක්ලාස් කරන සර් කෙනෙක් අපි හිතමු ටියුෂන් මේ ක්ලාසස් වලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිතයක් ඉන්න පුළුවන්. මට මතකයි එක අවස්ථාවක ඔය දිනේෂ් මුතුගල මහත්මයා එතුමා මේ දරුවන්ට ජීව විද්‍ය අංශයෙන් අධ්‍යාපනය ලබා දෙන්න ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙන්නේ. ඉතින් ඒ කාලේ ඉගෙන ගන්න කාලේ එතුමාට අධ්‍යාපනය ලබා දීපු කෙමිස්ත්‍රි විෂය උගන්වපු ගුරුවරයා තමයි ආර්.එස්. පින්නපොළ ගුරුවරයා. මේ ගුරුවරයා දවසක් අහලා තිනවා දිනේෂ් මුතුගල ශිෂ්‍යාව නැගිටලා අහලා තිනවා අනාගතේ මොකක් කරන්නද කැමති කියලා. ඉතින් අනාගතේ කරන්න කැමති ඒවා ඉතින් මේ දිනේෂ් මුතුගල ශිෂ්‍යයා ගැට ගහලා කියන්න හදලා තිනවා. එතකොට ඒ පින්නපොළ ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයාට අවවාදයක් කළා වචන තුනකින්. ලෝකයට උපකාර කරන්න කිව්වා. අනාගතේ මොකද්ද කරන්නේ කියන එකට යම් ලස්සන බලාපොරොත්තුවක් දුන්නා. ලෝකයට උපකාර කරන්න. එතකොට ඒ බලන්න ඒ ආදර්ශයනේ. දැන් අපි ටියුෂන් ගුරුවරු ගැන යම් අපි දැනුවත් වෙන සාමාන්‍යයෙන් සමාජය තුළ ප්‍රසිද්ධ වෙන ටියුෂන් ගුරුවරු ගත්ත තිම්මං මම අපි දන්නේ නෑ හැම ටියුෂන් ගුරුවරයෙක් ගැනම. සමහර ගුරුවරු ඇති එවන තරම් අප්‍රසිද්ධව බොහොම ලස්සන්ට ඔය ගුරුවෘත්තිය කරගෙන යන මම කියන්නේ ප්‍රසිද්ධ වෙන ගුරුවරු අතරේ දිනේෂ් මුතුගල ගුරුවරයා කිව්වොත් එහෙම දරුවන්ට ශිල්පයත් ලබා දීලා ඊට අමතරව දරුවන්ට යම්කිසි මේ ආධ්‍යාත්ම පැත්තින් බොහොම වටින දෙමාපියන්ට සලකන දරුවෝ දෙමාපියන්ගේ ගුණ හඳුනන දරුවෝ සමාල්ලාවට සමාජයේ යහපත උදෙසා උර දෙන්න පුළුවන් ගුණධර්ම සහිත දරුවෝ මේ වගේ ගුණවත්කම් නිර්මාණය කරන්නත් තමන් උගන්නන කාලවකවානුවේ පොඩි හරි වෙලාවක් ගන්නවා. ඉතින් මං මේකට වටිනකමක් දෙනවා. මම ඇයි ඒකට වටිනකමක් දෙන්නේ මේ ලෝකයට කතා කරන මිනිස්සු හැමෝම ගුණවත්කම් හදාගන්න කියලා කතා කරන්න නැති නිසා. හදාගන්න කියලා ගුණවත්කමක් ගැන කතා කරන මනුස්සයාට භික්ෂුවක් විදිහට අපිට වටිනකමක් දෙන්න අයිතියක් තියෙනවා. ඒ මනුස්සයා වටින මනුස්සයෙක් කියලානේ. මොකද අපි දන්නවා ගුණවත්කමක තියෙන වටිනාකම. අපි ගත්තොත් එහෙම දැන් ඉගෙන ගනිමින් ඉන්න ශිෂ්‍යයෙකුට ඉලක්කයක් තියෙනවා නම් මං අනාගතේ ටියුෂන් ගුරුවරයෙක් වෙනවා කියලා. එයා කොයි જાතිය ටියුෂන් ගුරුවරයෙක්ද වෙන්න බලන්නේ කියන එකේදී ඔන්න එයාට නිර්ණායක ගොඩක් තියෙනවා. හොඳ යහපත් ගුණධර්ම ගැනත් කියලා දෙන පිළිවෙලකට අඳින අර දරුවෝ අතරේ දරුවෙක් වගේ වෙන්නේ නැති කොල්ලෝ අතරේ කොල්ලෙක් වගේ වෙන්නේ නැති ආන් ඒ වගේ ගුරුවරයෙක් එතන ඉන්නවනම් ලස්සන චරිතයක් තමයි ගුරු වැදගත්කම රැකගෙන භාවිතා කරන වචනවල වැදගත්කම රැකගෙන නේ අන්න එහෙම ඒ කියන්නේ වයස් මට්ටම අඳුනගෙන වචන භාවිතා කිරීම මේවා එක්ක යන ගුරුවරයෙක් අපි ආදර්ශයට ගත්තොත් ඒ දරුවට වරදින්නේ. අපි හිතමු නිකන් මේ ෂර්ට් එකේ බොත්තම් බාගෙට ගලවගෙන පපුවත් පේන්න චේනුත් දාගෙන කොණ්ඩෙත් පාට කරගෙන කොණ්ඩෙටත් අමුතු විලාසිතාවක් දාගෙන අර නිකන් අමුතු සංකර චරිතයක් ඇවිල්ලා උගන්වනවා. ටියුෂන් ගුරුවරයෙක් වෙන්න කැමති කෙනෙක් බලාගෙන ඉන්නවා. ෂා මේකත් හොඳයිනේ. එයාට එතකොට එයා ආදර්ශය කරගන්නේ ගුරුවරයා කියලා කිව්වට චිත්‍රේ රස්ති අදුකාරී. ඒ ගුරුවරයා කියන භූමිකාවට ගැලපෙන්නේ නැති මේ ස්වභාවයක් තමයි ඒ ගුරුවරය අනුගමනය කරන්නේ. ඒ කියන්නේ ගුරුවරයට වැදගත්කමක් නෑ. තමන්ගේ වෘත්තිමය මට්ටමට වැදගත්කමක් නෑ.
එතකොට එයා පස්සේ ගියොත් යම්ගුරුවරේ මේ යම් ශිෂ්‍යෙක් ඉවරයි. ඒකයි මම කිව්වේ මේක දිහම තිස්සෙම දැන් බුදුරජාන් වහන්සේ පවා පැවිදි වෙනකොට භික්ෂුන් වහන්සේලාට මිනුම් දන්නක් දුන්නා. දැන් හැම හාමුදුරනම හොඳ හාමුදුරනම නෙමෙයිනේ. මහාන වෙන සිවුරු පොරොණ හැමෝම හොඳයි කියලා ගන්න නෑනේ. ඒක අදත් එහෙමනේ. ඒක එදත් එහෙමනේ. ඕක හෙටත් එහෙමනේ. බුදුරජාන් වහන්සේ මේ නිසා දේශනා කළා මහාන වෙන භික්ෂුන් වහන්සේලාට කිව්වා මහානිනී ඔබ වෙන කවුරුත් වගේ නෙමෙයි සාරිපුත්තයන් වගේ වෙන්න. ඔබ වෙන කවුරුත් වගේ නෙමෙයි මහා මොග්ගල්ලාණයන් වගේ වෙන්න. දැන් ඒ භික්ෂුන්ට පේන්නේ නැද්ද අස්සජි පොණම්බසුක කියලා දෙන්නේ හිටියා. ඒ වගේ වුණොත් කෝකාලික කියලා මහා කට හැකර චරිතයක් හිටියා. ඒ වගේ වුණොත් කට මෝරක තිස්ස කෝකාලික කිව්වේ. ඒ කට මෝරක තිස්ස කියලා කියන්නත් හේතුව මේ කට ඇරියොත් ගන්න දෙයක් නැහැ. ඒ වගේ චරිතයක් වුණොත් එනිසා බුදුරජාන් වහන්සේ පවා යම් පැහැදිලි ඉලක්කයක් පෙන්වුවා. මහාන වෙන භික්ෂුවට සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න, මහාන වෙන ඒ භික්ෂුණියට කේමා උපලවන්නා වගේ වෙන්න, උපාසක උපාසිකාවන්ට වෙනම මිනුම් දඬු පෙන්වුවා. එනිසා හොඳට තේරුම් ගන්න මේක. නොයේ කරුණු කාරණා විස්තර කරලා ඔයාලගේ ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා ඉලක්කයක් හදාගන්න හැටි, ඉලක්කේ සාර්ථක කරගන්න හැටිත්, ඉලක්කේ සාර්ථක කරගන්නත් බැරි වුණත් හිතෙන් සැප විඳ විඳ ජීවිතේ ගත කරන හැටි මම මේ අනුශාසනාවෙන් කියලා දුන්නා. මේ අනුශාසනාව බුද්ධිමත්ව ගන්නට සියලු දෙනා වාසනාවන්තයෝ වේවා. සියලු දෙනාට තමන්ගේ ජීවන ගමන සරුව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා කියලා සෙත් පතනවා. මම හිතන්නේ තරුණ තරුණියන්ට ප්‍රධාන වශයෙන්ම තිබිච්ච ප්‍රශ්නයක්නේ අනික් අය වගේ අපි කොහොමද දියුණු වෙන්නේ, අනික් අය වගේ අපිට දියුණු වෙන්න බෑ කියලා. එතකොට මේ මාතෘකාව සමහරට කටින් කිව්වට සාමාන්‍යයෙන් විවහාරය අපි භාවිතා කළාට ඒක ඇතුලේ තියෙන ප්‍රමාණය පරිමාව සමහරට ඔබ බොහොම පටු විදිහට දැක්කා වෙන්න පුළුවන්. හැබැයි ඒක අද පුළුල් විදිහට විග්‍රහ කරලා ඒක ඇතුලෙන් අපි තෝරාගත යුත්තේ මොකක්ද? දැන් ඔය වචනේ කියනකොටත් ඒ හිතේ අපේ ස්වාමීන් වහන්සේ සැනසීමක් නැහැ. මට අනිත් අය වගේ දිනු වෙන්න බෑනේ, අනිත් අය වගේ දිනු වෙන්න බෑනේ කියනකොට මෙතන සැනසීමක් නැහැ. එතකොට දැන් මේ අනුශාසනාවෙන් අපිට පැහැදිලි වුණා සැනසීමක් එක්ක කොහොමද අපේ ඉලක්කය ජයගන්නේ කියන කාරණේ. ඒක ඉතාමත්ම වටිනවා. මම හිතන්නේ ගොඩාක් දෙනෙක්ට තමන්ගේ ජීවිතයේ සැනසීම කියන දේ ටිකෙන් ටික ජීවිතවලින් මිනිස් වර්ගයාගෙන් දැන් මේ ලෝකෙෙම ටික ටික අතුරුදහන් වෙ යන්නේ. ඉතින් මේ සමාජ මාධ්‍ය ක්‍රමය හරහා, ඒ වගේ මේ මාධ්‍ය භාවිතය නිසා, විවිධ sannivedana ක්‍රම නිසා දැන් අද දවසේ මේ හෝරාවේ ඔබ ග්‍රාහකයන් විදිහට, පරිශීලකයන් විදිහට අපි මේ sannivedanaය කළේ, ඔබට කියලා දුන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේ අනුශාසනා කළේ ඔබේ ජීවිතේ හරි පැත්තකට ගන්න විදිහ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ජීවිතේ තමන්ගේ ඉලක්කයට යන ගමන් සැනසීමෙන් ඉන්න තරුණ කෙනෙක් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඔබ යොමු කරපු ප්‍රශ්නවලට පිළිතුරු අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන් අහලා දැනගන්න සූදානම් වෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අපෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබුණා. මේ ප්‍රශ්نين අපෙන් අහලා තිබුණේ අපි පින්වත් ස්වාමින් වහන්සේ මේ විවාහ ජීවිත ගත කරන යුවලක් මේ මහත්ය තමයි මේ ප්‍රශ්න අපිට යොමු කරන්නේ. චරිත කියලා කෙනෙක් මේ ප්‍රශ්න අපිට යොමු කරලා තියෙන්නේ. ඔහු කියනවා ස්වාමින් වහන්සේ තමන් විවාහ ජීවිතයේ ඇතුලේ ජීවත් වෙනකොට බිරිඳ තමන්ගෙන් කිසි දෙයක් අහලා කරන්නේ නැහැ කියනවා අපේ සායනංශ. අහලා කරන්නේ නැහැ කියනවා, අහලා ගමන් යන්නේ නැහැ කියනවා. ඒ වගේම මේක කීපවතාවක්ම ඇයට දැනුවත් කළා කියනවා. නමුත් අහලා කිරීම ඇගේ ක්‍රමේ නොවන බවට දැනුවත් කළා කියලාත් මේකේ තියෙනවා අපේ සායනංශ. එතකොට මෙවැනි අවස්ථාවල ඇත්තටම සායනංශ කෙනෙක්ගෙන් අපි දෙයක් අහලා කරනවා කියන එක යම් ආරක්ෂාවකුත් තියෙනවා කියලා හිතෙනවා. අපි සමහරවිට වැඩිහිටියෙක්ගෙන් තමන් දෙයක් දන්නේ නැත්නම් අපි අහලා මේ දේ කරනවා. ඒ වුණාට යම් ආයතනයක වගේ තැනක කටයුතු වුණාට අපි ආයතන ප්‍රධානීන් දැනුවත් කළ යම් යම් දේවල් කරනවා. සමහර විට මේකේ විවිධ පැති තියෙන්න පුළුවන් අපේ සාහනසර. මේ අහලා කිරීම ගැනත් අපි පොඩ්ඩක් මේ කාරණේ පැහැදිලි කරගමු අපේ සාහස. විවාහය කියන එකේ සුවපහසුව සම්පූර්ණයෙන්ම තියෙන්නේ අන්‍යෝන්‍ය හඳුනා ගැනීමත් එක්ක. ඇත්තෙන්ම විවාහයක් කියන එක සාර්ථකව යන්නේ විශ්වාසයේ යම් තාක්කල් තියෙනවද? විශ්වාසයේ තියෙන තාක්කල් විතරයිනේ. විශ්වාසය කියන එක තද වෙන්න විවාහය කියන එකේ සුවය වැඩි. විශ්වාසයේ බුරුලෙන්න විවාහය කියන එකේ සුව පහසුව සම්පූර්ණයෙන්ම අඩුයි. ඇත්තටම අපි
විවාහයකදී මූලික නිර්ණායකයේ විදිහට බැලිය යුතු දෙයක් තමයි විශ්වාසය. නමුත් දැන් ඒව නෙමෙයි බලන්නේ, වෙන වෙන ඒව බලන අය බලලා තමයි විවාහය තීරණය කරන්නේ. සමහරවිට අර ගහන පොලේ පැලෙන විදිහමුත් විවාහය සම්පූර්ණයෙන් තීරණය කරනවනේ මිනිස්සු. ජෝඩුව පෝරුවෙන් බහින වෙලාවේ පෝරුව ගාවර ගහනෝනේ පොලය. පොලේ ගහනකොට පොලේ බිඳිච්චි විදිහින් තනිකරම පොලයකට දෙනවා විවාහ ජීවිතයක තීරණේ. ඉතින් මේවා බොහොම වාසනාවන්ත තැන් මේවා. අපි තුමු ගහපු ගමන් පොලේ කෑලි කෑලි කුඩු වුණා කියලා. පොලේ දුර්වලතාවයක් නිසා ඒක කුඩු වුණා නම් අර විවාහක යුවළගේ හිත් සම්පූර්ණයෙන්ම අපේ විවාහෙ නිකන් දෙදරලා ගියා වගේ හිතෙනවා. පොලේ ගානට කැපුවා වගේ පැලුනොත් එහෙම ඔන්න හිතෙනවා ආරි අපි දෙන්නගේ ජීවිතේ බොහොම ලස්සනට යයි. ඔය වගේ එකක් නේ මේකේ තියෙන්නේ. ඒ නිසා අපි මේකෙදි තේරුම් ගන්න ඕන විශ්වාසය රැක ගැනීම උදෙසා දෙදෙනාම කැප වෙන්න ඕනේ. අන්‍යෝන්‍ය විශ්වාසය රැකගන්න දෙදෙනාම කැප වෙන්න ඕනේ. මේකට ගොඩාක් වටිනක සීලය. දෙන්නා දිනපතා එකට සිල් ගන්න ඕන. දෙදෙනා පෝයට සිල් ගන්න යනවන සීලවන්ත උපාසක උපාසිකාවක් කියලා දෙදෙනාට දැනෙන තරම් දෙන්නා සිල් ගන්නවන හරි පහසුයි මේ ජීවිතේ. ඒක සීලය කියන එකෙන් අපිට ගොඩනගන්නේ සම්පූර්ණම විශ්වාසය. විශ්වාසය ගොඩනගා ගත්තොත් විශ්වාසයත් එක්ක යන ගමන ඇත්තටම පහසු ගමනක්. දැන් මම මේ කාටවත් කියලා කාගෙන්වත් අහලා මම වැඩ කරන්න කැමති නැහැ වගේ ඒවා ඉතින් මිනිසෙකු පෞද්ගලික මත වෙන්න පුළුවන්. නමුත් යුග ජීවිතයකට එළඹෙනකොට අපි තේරුම් ගන්න ඕන යුග ජීවිතය කියලා මොකට කියන්නේ දෙදෙනෙක් ගත කරන ජීවිතයක් නිසා. එතකොට නිකන් දෙන්න එක්කෙනෙක් වුණා වගේ තමයි ඔය වෙන්නේ. ඊට පස්සේ අර තමන්ගේ පෞද්ගලිකත්වයන් චුට්ටක් එහාට කරගෙන තීන්ද තීරුණ ගන්න තරම් නම්මිශීලී වෙන්න ඕනේ. හැබැයි විවාහයේදී ස්වාමි පුරුෂයා බිරිඳගේ ස්වභාවය අඳුනාගෙන බිරිඳට අනුකූලව තමන්ගේ යම් යම් දේවල් වෙනස් කරගන්න ඕන. කැපකිරීමක් කරන්න ඕන. බිරිඳක් ස්වාමි පුරුෂයාගේ ස්වභාවය අඳුනාගෙන ස්වාමි පුරුෂයාට අනුකූලව යම් යම් කැපකිරීම් කරන්න ඕන. ඔවා කරනවා සාමාන්‍යයෙන් අර යාළු වෙලා ඉන්න කාලේ එහෙම ඔවා කරනවා. ඒ නිසා තමයි දෙන්නේ විවාහයටම යන්නේ. එහෙමයි. දැන් අපි හිතමු මේ යාළු වෙලා හිතවත් ඉන්න කාලේ මේ පෙම්වතී කියනවා පෙම්වතාට මං කැමති නෑ ඔයා බොනවට ඕක නවත්තන්න කියනවා. සමහරට විවාහයට යනකම් ඕක නවත්තනවනේ. විවාහයට යනකම් ඒක නවත්තන් ඉන්නවා. හැබැයි බැඳ ගමන් ඔක්කොම අමතකයි ආයෙ පටන් ගන්නවා අරක. සමහරවිට පෙම්වතීට පෙම්වතා කියනවා මං කැමති නෑ ඔයා ඔය පාට අඳිනවට, මං කැමති ඔයා මේ පාට අඳිනවට. සමහරට ඊට පස්සේ අර ගෑනු ළමයි අඳින්නේ මේ පාට. ඇඳුමේ පාට පවා පෙම්වතා වෙනුවෙන් වෙනස් කරගත්ත කෙනා විවාහෙන් පස්සේ කියනවා නම් මට මේ එක එකනාගේ වැඩක් නෑ, මම මගේ මේ විදිහටයි මං ඉන්නේ කියලා. එතන පළුදු වෙන්නේ මොකද්ද? විශ්වාසය. එහෙමයි. විශ්වාසය පළුදුනාට පස්සේ සමීර ඒ පළුද්ද හදන්න බෑ. ඒකයි මේ විශ්වාසය කියන එකේ තියෙන දෝෂය. විශ්වාසය කියන එක දෝෂයක් නෙමෙයි. විශ්වාසය කැඩුනොත් තියෙන දෝෂය ඕන් ඕක. ඒ විශ්වාසය කියන්නේ හරියට පුච්චලා මනාකොට නිම කරපු වටිනා මැටි භාජනයක් වගේ. ඒක පුච්චලා වැඩ ඔක්කොම ඉවරයි. දැන් මේ තියෙන්නේ මැටි භාජනේ. දැන් ඕක තියෙන්නේ රකින්න. ඕක බැරි වෙලා හරි චූරි හරි ටැක් එකක් ගියොත් ආයෙ තිබ්බා වගේ නම් හදන්න බෑ. පිත්තල භාණ්ඩයක් බිම වැටුනොත් එහෙම ඕක අපිට අරගෙන ගිහිල්ලා ඒ පිත්තල කාරයෙකුට දීලා ඕක ආයෙ පාරක් පොඩ්ඩක් තලලා කරලා ඔපමට්ටම් කරලා තිබ්බා වගේම ගත්ත හැකි. මැට්ට නම් බෑ. මැට්ටේ ඉරක් ගියොත් ගියාමයි. මැට්ටේ කෑල්ලක් කැඩුනොත් කැඩුනමයි. ඒක ආයෙ ඇලෙව්වත් පළුද්ද පේනවමයි. ඒ වගේ එකක් විශ්වාසය. බුදුරජාණන් වහන්සේ බිරින්දෑවරු ගැන දේශනා කළා සප්තබරියා සූත්‍රයේ. ওই සප්තබරියා සූත්‍රයේ බිරින්දෑවරු හතර දෙනෙක් ගැන පෙන්නනවා සමීර. සුන්දර පිම්බර බිරින්දෑවරු. පළවෙනි එකේනා මාතෘ බරියා. එයා හරියට අම්මා වගේ බිරින්දක්. සාමාන්‍යයෙන් අම්මා වගේ බිරින්දගේ ස්වභාවය තමයි ස්වාමි පුරුෂයාට දරුවෙකුට වගේ එයා ආදරය කරනවා. සාමාන්‍යයෙන් අම්මා කෙනේ තමන්ගේ ආදර පුතුට ආදර දරුවාට නොදන්වා ගමන් බිමයි යන්නේ කියන පුති මං අසවල් තැන්ට ගිහින් එනක ඔයා ඉන්න පරිස්සමෙන් එහෙම කියනවනේ. එතකොට මාතෘ භාර්යාවක් නම් ඒ මාතෘ භාර්යාව තීරණයක් ගන්නේ මං යන එන තැන් හැම එකම මාට මනුස්සයට කියලා යන්න ඕනේ,
මං මගේ පෞද්ගිලික ඇත්ත තියාගන්න ඕනේ. ඒකට එන්නේ මාතෘ භාරයා වන්න. දෙවැනි භාරයාව සොයුරු භාරයාව. ඇය සහෝදරියක් වගේ. ආදරණීය සහෝදරියක් වගේ. එක්කෝ අයියයි නංගී වගේ ඒක්කෝ අය මේ මල්ලී නං අක්කයි වගේ. සහෝදරී වගේ. සාමාන්‍යෙන් එකට වාසය කරන ප්‍රියමනාප සහෝදරියෝ කියලා යන්නේනේ. යම් තැනකට යනවා නම් යමක් කරනකොට කියනවා සමාට අදහස් අහනවා මෙහෙම කරාට කමන්නේද. එතට අපිට තේරෙනවා මේ මම මේ මට ඕන විදිහට ඉන්නේ කියලා යම් මතයක් අපි ගේනවා නම් එතන තියෙනවා අදෝසයන්නේ. එනම් ඒ සොයුරු භාරියාවකුත් නෙමේ. තුන්ගෙනියා සකි භාරියා. සකි භාරියා කියලා කියන්නේ යෙහෙලි වගේ මිත්‍ර මේ මිතුරියක් වගේ. මිතුරියක් කිව්වොත් එහෙම ඉතින් අර ඔක්කොරම වැඩිනේ. එහෙමයි. මිතුරියක් නම් අනිවාර්යෙන් කියලානේ කරන්නේ. එතකොට සකි භාරියාවත් එහෙනම් කියලා මේ කතා බහ කරලා විශ්වාසයේ ගොඩනගාගෙන කටයුතු කරන කෙනෙක්. අන්තිම කෙනා දාස භාරියාව. දාස භාරියාව කිව්වොත් නම් ඒක වෙනම එකක් සමීර ඒක හිතා ගන්න බෑ. ඈ ස්වාමි පුරුෂයාට දාසියක් වගේ. ඔන්න ඔය භාරියාව හතර දෙනා තමයි බුදුරජාන් වහන්සේ වදාළේ මරණින් මත්තේ සුගතියේ යන්ට යහපත් ජීවිත ගත කරන භාරියාව. ඈලා මරණින් මත්තේ නිම්මාන රති දෙව්ලොව යනවා කිව්වා. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් මම මේ කරන්නේ බුදුරජාන් වහන්සේගේ භාෂිතය ඉස්මතු කිරීම. අපි තේරුම් ගන්න ඕන අපේ අන්‍යෝන්‍ය ජීවිතයේ සුවසහනය කියන එක හදාගත යුත්තේ අපි. ඕක මහා ගිනි ගොඩක් බවට පත් කරගන්නෙත් අපි. ඕක මහා ගිනි ගොඩක් බවට පත් වෙන්නේ මහලුකු වගේ නෙමෙයි. ඕන් ওই ප්‍රශ්නේ තිබ්බා වගේ ගිනි පුපුරු වලින්. මේ මං මට ඕන විදිහට ජීවත් වෙන්නේ මං යන එන තැන් ඔක්කොම ඔයාට කර කී කියන්න මට උවමනාවක් නැහැ කියන ගිනි පුරුක තමයි මහා ගිනි ගොඩක් බවට ඔබේ ජීවිතේ පත් කරන්නේ. සමහරට පිරිමියෙක් කියනවා බිරිඳර කියනවා මේ ඔයා මං යන හැමතැනම හොයන්න එපා මං මට ඕන තැන යන්නේ. එහෙම කියපු ගමන් සැකය නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒ සැකය මහා ගින්නක් ඔබේ ජීවිතේ නිර්මාණය කරයි. ඉන්න අවුරුදු 60-70 පොඩි කාලේ ගිනි ගොඩකින් ආස කරන්න එපා. නම් විසිලි මිනිස්සු වෙන්න. බිරිඳක් විදිහට ස්වාමි පුරුෂයෙකුට නැමෙන්න. ඒ ස්වාමි පුරුෂයාගේ අදහස් වලට නම්‍යශීලී හිතක් ඔබ හදන්න. ස්වාමි පුරුෂෙක් විදියට බිරිඳගේ අදහස් වලට නැමෙන්න. නම්‍යශීලී හිතක් හදාගන්න. මේ කියන අවවාද හිතට ගත්තොත් ඒකේ පහසුව තියෙන්නේ මට නෙමෙයි, ඒක ඔබටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණපදේ හිතට ගත්තොත් ඒකේ පහසුව තියෙන්නේ ඔබට. ඒ පහසු ජීවිතය නිර්මාණය කරගන්න උත්සාහය යෙදෙන්න. මීළඟ ප්‍රශ්නය අපට යොමු කරන්නේ ශ්‍රී මාලි කියලා කෙනෙක්. පින්න ස්වාමීන් වහන්ස, මම වෛද්‍යවරයෙක් සමග විවාහ වෙලා හිටියේ. පින්න ස්වාමීන් වහන්ස, මීට මාස 3කට පමණ පෙරහු හදිසි හෘදයාබාධයකින් මිය ගියා කියලා තියෙනවා. දරුවෙක් ඉන්නවා කියනවා, 6 පන්තියේ ඉන්න දරුවෙක් කියනවා. පින්න ස්වාමීන් වහන්ස, කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු අවස්ථාවක් කියනවා ජීවිතේ. ඉතාමත්ම තරුණ වයසේ ඉන්න කෙනෙක් මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපිට යොමු කරන්නේ. පින්නත් ස්වාමීන් වහන්සේ, හෘදයාබාධයකින් වගේ කෙනෙක් මිය ගියහොත්, අදිසියේ මිය ගියහොත් ඒ අයගේ උපත කොහොම සිදු වෙනවද? පින්නත් ස්වාමීන් වහන්සේ මේ කෙනාට පුණ්‍යානුමෝදනා කරන්න අවස්ථාවන් මොනවාද කියලාත් අහලා තිනවා අපේ පින්නත් ස්වාමීන් වහන්සේ. සාමාන්‍යයෙන් හෘදයාබාධයකින් හෝ වේවා වෙන යම් හෝ ක්‍රමයකින් මිනිසියෙකුගේ මරණය එන්නේ කර්මානුරූපවයි. එයා කර්මානුරූපව අරගෙන ආපු ආයු ප්‍රමාණය එයා ගෙවනවා. ඒ ආයු ප්‍රමාණය ඉවර වෙන තැනක් නිවේසයක් ඔයාලට මට දැනගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිමිත්ත මනඥාතං මච්ඡානං ඉද ජීවිතං. මනුස්සයාගේ ජීවිතයට මරණය අතවන තැනට නිමිති නෑ කිව්වා. මේ වයසේදී මේ විදිහට දවසේ මේ වෙලාවේ එහෙම කියලා නිමිත්තක් නෑ. මේ රෝගෙන් විතරයි මැරෙන්නේ එහෙම කියලා එකක් නෑ. ජීවිතේට කොයි මොහොතක කෙසේ මරණය අතවනයි දන්නේ. ඒ නිසා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මරණය ගැන තේම තේරුම් ගන්න. ඔහු ජීවත් වෙන්න යම් ආයු ප්‍රමාණයක් අරගෙන ආවද, ඒ ආයු ප්‍රමාණය ඉවර වුණා, ඉවර වෙච්චි ඔහු යන්න ගියා. ඒ ස්වාමි පුරුෂයා වෙනුවෙන් යලි හඬා වැළපුණාය කියලා ඒ ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් දහසකුත් එකක් අදහස් හිතේ පළපදියම් කරගත්ත කියලා ආයේ මුකුත් ඒ සම්බන්ධයෙන් වෙනසක් වෙන්නේ. මට මතකයි ඔය උරග ජාතකයේ තියෙනවා ඇගේ ස්වාමි පුරුෂයා මිය පරලෝ යනවා.
සාම්පුරුෂය මිය පල්ලෝ ගියාට ඇගේ ඇහි කඳුලක් නෑ. එතකොට කෙනෙක් අහනවා තමන්ගේ ස්වාමිපුරුෂයා මැරිලත් ඇයි අඬන්නේ නැත්තේ කියලා. අද වුණත් ස්වාමිපුරුෂයා නැති වුණොත් බිරිඳක් අඬන්නේ නැත්තම් ওই ප්‍රශ්නේ නගනවමයි. කොහොමද අඬන්නේ නැතු ඉන්නේ, මොකද්ද මේකේ තියෙන මේ හේතුව කියලා. එතකොට ඈ කියනවා හරියට මේ වගේ කියනවා. අහසේ ගමන් කරන සඳ යම්කිසි පොඩි දරුවෙක් ඉල්ලලා හැඬුවොත් එහෙම ආන් අර හඳ අම්මේ මට ඕන කියලා ඒ පොඩි දරුවා නොපැතිය යුත්තක්ම පතනවා කිව්වා. එයාට ලබන්න බැරි දෙයක් මෙයා ඉල්ලනවා කිව්වා. එයාට අඬලා අඬලා හිත හදාගන්නව ඇරෙන්න එයාට කවදාවත් හඳනම් හම්බු වෙන්නේ නැහැ කියනවා. අහසේ තැටිය වගේ හඳ යනකොට දරුවෙක් ඉල්ලලා ඇඬුවොත් ඕක කවදාවත් ඇරන් දෙන්න බෑ. ඒ හඳ මගේ ස්වාමි සඳ මේ ලෝකේ පායා තිබුණා කියනවා. ඒ මගේ ස්වාමි සඳ බැස ගියා. බැස ගියපු සඳ යලි නැගේවා කියලා මම පැතුවට ඒක ලැබෙන්නේ. අහසේ ගමන් කරන සඳ ඉල්ලා අඬන නොදරුවෙක් වගේ මං අඬන්න සූදානම් නේ කිව්වා. බලන්න කොච්චර පරිණතද කියලා. ඉතින් ඒ වගේ අපි පරිණත දැක්මකට එන්න ඕනේ. මේ පරිණත දැක්ම තුල ඉඳලා දැන් කරන්න තියෙන හොඳම දේ තමයි හොඳට පින් කරන්න. ඒ වෙනුවෙන් විශේෂයෙන් කරන්න පින් කියලා එකක් නැහැ. හොඳට පින් කරන්න. නොඑක ආකාරයෙන් පින් කරලා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පරලෝ සැපවත් වේවා කියලා අනුමෝදන් කරන්න. අපි හිතමු හදිස්සිය ඔබට ආරංචි වෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලැබමින් ඉන්න කෙනෙක්. එයාට මේ බෙහෙත උවමනා වෙලා තියෙනවා. මේ බෙහෙත ලැබුණොත් එයාගේ හෘදයාබාධය සුවපත් වෙනවා කියලා. අන්න එහෙම කෙනෙකුට විශේෂයෙන් උදව් කරන්න තමන්ගේ ස්වාමි පුරුෂයාව මුලික් කරගෙන. මම මෙයාට උදව් කරලා රැස් කරන පින මගේ ස්වාමි පුරුෂයාට පරලෝ සැපේ පිණිස වේවා. එතකොට ඒක අර ඒ ස්වාමි පුරුෂයාගේ පරලෝ ජීවිතයට ගොඩාක් ආශිර්වාදයක් වෙයි. මොකද හෘදයාබාධයක නිමී ගියේනේ. අන්න ඒ වගේ තේරුම් අරගන්න පින් කරලා මනාකොට පින් කරලා ඒ පින අනුමෝදන් කිරීම තමයි අපිට මිය ගියපු ඥාතිවරුන් වෙනුවෙන් කරන්න තියෙන බුද්ධිමත්ම දේ, වටිනාම දේ. මේක එහෙම තේරුම් ගන්න. අපිට තව ප්‍රශ්නයක් යොමු කරලා තිනා මට මතකයි මගේ තන මීට පෙරත් මේ වගේ ප්‍රශ්න අපට යොමු කරලා තිබුණා. පිනස් ස්වාමීන් වහන්සේ මගේ තාත්තා මිය ගියා. පිනස් ස්වාමීන් වහන්සේ මුල් කාලේ ඔහුට බොහොම ආදරයෙන් උපස්ථාන කිරීමට උදව් කිරීමට මට හැකියාව ලැබුණත් අවසන් කාලයේදී ඔහු රෝහල්ගත කරලා ඉන්න කාලයේදී මට ඔහුට උදව් කරන්න ලැබුණ නැහැ කියලා තිනෝ. ඒ කාලයේදී යම් මුදල් අගහිඟකමක් තිබුණා කියලාත් කියනවා. පිනස් ස්වාමීන් වහන්සේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමේදී දෙමව්පියන්ගේ අගය සහ ඒ අයට වත්පිළිවෙත් කරන ආකාරය පිළිබඳ පැහැදිලි කරනකොට මට අසීමිත වේදනාවක් දැනෙනවා කියනවා. මට තාත්තට, මගේ ආදරණීය පියාණන්ට මේ උදව් කරන්න බැරි වුණා නේද කියන කාරණේ මෙතෙන්දි මම ගොඩක් වැටෙනවා කියලා තිනවා ස්වාමීන් වහන්සේ. යම් උදව්වක් කරන් තිනවා මේ අවස්ථාවෙන් මිදෙන්න. මිනිස්සේ කවදාවත් මියපරලෝ යද්දී කලින් දැනුම් දීලා මැරෙන්නේ නැහැ. මං ඕන් හෙට යනවා. එහෙම එකක් වෙන්නේ බොහෝමත්ම කලාතුරකින් ඔය ඇතැම් සිද්ධි අපිට අතීත පුවත් අහන්න ලැබෙනවා බණපොත්වල. එහෙම ඒ ඇරුණුකොට මිනිස්සෙක් මැරෙන්නේ අපි හිතන්නේවත් නැති වෙලාවක, හිතන්නවත් නැති විදිහට. ඒ මිය ගියපු කෙනා වෙනුවෙන් අයියෝ මට මේකත් කරන්න තිබුණා, මේකත් කරන්න තිබුණා කියලා හිතන්න ගත්තොත් නම් කෝටි ගාණක් හිතුවිලි එයි. මෙහෙමක් කරන්න තිබ්බා, මෙහෙමත් කරන්න තිබ්බා, මෙහෙමක් කරන්න තිබ්බා, මෙහෙම සලකන්න තිබ්බා, මෙහෙම සල්ලි තිබ්බනම් මම මෙහෙම කරනවා කියලා අපිට ඒවි ඕන තරම්. ඇයි එව්වගේ පැටලෙන්නේ? කරපු දේ හිතන්න, කරපු දේ. මම තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ මං තාත්තට අවංකවම කළේ මොනවද? අන්න ඒක හිතන්න. අපි හැමෝටම බෑනේ හැම දෙයක්ම කරන්න. අපි පුළුවන් පමණින් කරනවා. හැබැයි හිතට එකඟව අවංකව කරන්න පුළුවන් උපරිමය කරන්න. දැන් ආර්ථික අපහසුතා කියන ඒවා මං හිතන්නේ ওই ප්‍රශ්නේ නගපු කෙනාට විතර නෙමෙයි. මේ වෙනකොට වර්තමානයේ රටේ හැම දිනාට පාහේ තියෙන ආර්ථික අපහසුතා. ඒ ආර්ථික අපහසුතා හේතුවෙන් සමහර ලාවට අම්මා තාත්තා දෙන්න ගිලන් වෙච්ච අවස්ථාවකවත් අරගෙන දෙන්න තියෙන මිල අධික බෙහෙතක් ඔබට අරන් දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඉතින් මේ ලෝකේ හැටි. මොනවා කරන්නද? අවංකව අපිට කරන්න පුළුවන් උපරිමය අපි කළා නම් ඒ කරපු දෙයින් සතුටු වෙන්න, නොකරපු ඒවාද ගැන හිතලා හූල්ලන්න එපා. තමන් පියාගේ ගුණ, මවගේ ගුණ දැනගෙනනේ මේවා කරන්න මහන්සි ගත්තේ.
එතකොට ඒවා කරන්න බැරිවෙන්න සමාල්ලාවට ඒවට නොයෙකුත් හේතු පාදක තියෙන පුළුවන්නේ. තාත්තගෙම කර්ම ශක්තිය මදකමක් වෙන්න බයිද. තාතර ප්‍රතිකාර වුවමනා කරන කාලවකවානුවම දරුවන්ගේ සල්ලි නැතුව යනවා. තාත්තගෙම පෙර කර්ම ශක්තියක දෙයක් වෙන්න බැරිද? පුළුවන්නේ ද? ඉති ඒබඳ මුහතක අපි ලතැවුණා කියන එක මොකක්ද තියෙන ප්‍රතිඵලේ. එනිසා දැන් කරන්න බැරි වෙච්චේවා ගැන හිතමින් හූලනවා කියලා කියන්නේ ඒක මහා බොළඳකමක්, මහා අනුවණකමක්. දැන් කළ යුත්තේ මොකද්ද? තාත්ත ජීවත් වෙලා ඉන්න කාලේ සලකපුවා ගැන හිතලා සතුටු වෙන්න. දැන් තාත්ත මියපරලෝ ගියපු නිසා ගෙදර සම්බුද්ධ පූජා ආදී පවා පවත්වනකොට සිහියේ නගලා පින් දෙන්න. පරලෝ සැපේ පිණිස වේවා කියලා. වාර්ෂිකව කරන්න පුළුවන් පින්කම් පුළු පුළුවන් විදිහට සංවිධානය වෙලා කරන්න. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. මොකද ওই ටික කර කර ඉද්දි අපිත් අපිට නොදැනීම අපේ මරණයට ලං වෙනවා. ඒ අතරේ හොඳට පින් දහම් කරගෙන තමන් හිතේ සතුටින් තමන්ගේ ජීවිතේ ධර්මයේ දියුණු කරගන්න එකයි කළ යුත්තේ. තැවි තැවි ඉන්න එක නෙමෙයි. පින ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රශ්නය යොමු කළ තියෙන වාග්ය අපිට නිරතුරුවම ප්‍රශ්නය යොමු කරන කෙනෙක්. පින ස්වාමීන් වහන්සේ මේ අපිට යොමු කළ තියෙනවා ස්වාමීන් වහන්සේ දහමේ සමහර කරුණු කාරණා අපිට එකපාරක් කියවුවට පස්සේ තේරුම් ගන්න අපහසු වෙනවා කියලා තියෙනවා. පින ස්වාමීන් වහන්සේ මගේ මිතුරෙක් මට උපදෙස් දුන්න එවැනි කාරණා තේරුම් ගැනීමට නම් ඒ කාරණා නැවත නැවත සිහිපත් කරන්න කියලා. උදාහරණයක් විදිහට ආර්ය සත්‍ය ගැන සිහිපත් කිරීමේදී ආර්ය සත්‍ය පිළිබඳව දුක්ඛාර සත්‍ය පිළිබඳව නිරතුරුවම සිහිපත් කිරීම තුළින් යම් දිනයක එම ආර්ය සත්‍ය ඔබට වැටහෙවි කියලා පින්න ස්වාමීන් වහන්සේ කෙතරම් සිහිපත් කළත් දැන් බොහෝ කාලෙක ඉඳන් සිහිපත් කළත් අවබෝධ වූ ආකාරයක් දකින්නට නැහැ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කොයිතරම් කාලයක් මට උත්සාහ කරන්න වෙයිද කියලා හිත තැවෙන අවස්ථාව තිබෙනවා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මෙවැනි අවස්ථාවලදී කොහොමද කියනවා ධර්මයට නැවත හිත පිහිටුවා ගන්න අපේ ස්වාමීන් වහන්සේ. ඒ කියලා තියෙන කාරණේ හරි එකක්. ඒ කියන්නේ අපිට එකපාර ධර්ම කාරණා වටහා ගන්න තරම් අපේ ඥාණය එච්චර මෝරලා කියලා අපිට හිතන්න අමාරුයි. අපි ඉන්න යුගයත් එක්ක. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ප්‍රඥාව පුබුදුවන ධර්මකාරණා හොඳට හිතේ දරාගෙන ඒවා යළි යළි සීකරමින් ඉඳීම තමයි. මේ සීකරීමේ ප්‍රතිඵලය යම් මේ දවසක අපට ධර්ම අවබෝධයෙන්ම තමයි කෙලවර වෙන්නේ. හුදෙක් දැනුම විතරක් නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව දැනුම වුණා නම් බුදුරජාණන් වහන්සේ දහම් දැනුම කියලා එකකුයි ප්‍රඥාව කියලා එකකුයි දෙකක් පනවන්නේ. දහම් දැනුම විතරක් නෙමෙයි ප්‍රඥාව. ඉගෙන ගත්ත දහම් කාරණා හොඳට නුවණින් මෙනෙහි කරලා ඇති කරගන්න දෙයක් තමයි ප්‍රඥාව. ප්‍රඥාව ඉපදීමට තමයි අපි කියන්නේ අවබෝධය කියලා. ඒ අවබෝධය කරා යනවා කියන එකට නම් අපි ගොඩාක් නුවණින් විමසන්න වෙනවා. ඒ විමසීමේ පරාසය මේ ලෝකේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න බැරි වුණා. මෙච්චරක් විමසූපුවාම ඇති කියන එක ප්‍රඥාවෙන් අගපත් සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් කියන්න බැරි වුණා. ඒක දන්නේ බුදුරජාන් වහන්සේ විතරයි. ඉන්ද්‍රිය පරව පරියත් ඥානය ඇති ආසය නුසේ ඥානය ඇති අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ විතරක් දන්න එකක්. බුද්ධ විෂයට අයිති එකක් තමයි අපි විමසිය යුතු ප්‍රමාණය දන්න එක. ඒ නිසා අවබෝධ වෙනකන් විමසන්න ඕන. තමන් හරි මාවතේනම් ඉන්නේ, හරි පාරේනම් ඉන්නේ, හරිපාරේ ඉන්නවා කියන විශ්වාසය තියෙනවා නම් දනගගා හරිපාරේ ඉස්සරහට යන්න. සමහරු දුවගෙන යයි. දුවගෙන යන අය දිහා බලාගෙන හරි කමන්නේ එයා දුවගෙන හරි යනවා මං දනගාගෙන හරිපාරේ යන්නේ. ආන් ඒ අවිශ්වාසයෙන් කෙනෙක් දනගාගෙන හපෙයි තෙම යනවා කියලා. එයාට හැකියාවත් එක්කනේ යන්න තියෙන්නේ. දැන් දුවන්න පුළුවන් දක්ෂයා දුවයි. දුවා ගන්න බැරි මිනිස්සෙක් ඉන්නවා මේ පොඩ දුවනකොට හැටි වැටෙන මිනිස්සේ. ඒ මිනිස්සයා දනගගා බඩගගා හරිපාරේ යන්න ඕන. යන්නේ හරි පාරේ නම් අඟලෙන් අඟල හරි තැනට යයි. නේ? පාර වැරදිලා නම් ඔය වැරදිච්ච පාරේ ජෙට් එකක් අරන් ගියත් වැඩන්නේ. හැයි යන්නේ වැරදි පැත්තට. නේ? අපි හරි මාවතක නම් ඉන්නේ. ඔබ දැන් දහම් මානසිකාරයකනම් යෙදෙන්නේ හරි පාර. ඒ හරි මාවතේ රහතුන් වැඩපු වේගෙන් අපිට යන්න බැරි වෙයි. අපිට යම් පුළුවන් වේගයක් ඇතිනේ. අපි විශ්වාසයෙන් ඒ දහම් මානසිකාරය තුල ඉන්නවා නම් මම්මට මතකයි යෝන් දහම් වැඩසටහනේ ගියවතාවේ හෝ ඊට කලින් වතාවේ වැඩසටහනේදී
සප්පදාස මහරහතන් වහන්සේගේ කතාපුවත කියලා දුන්නා. ඔය සප්පදාස මහරහතන් වහන්සේ කියලා කියන්නේ 25 අවුරුද්දක් සමාධි මාත්‍රයක් නැතුව වීරිය කරපු කෙනෙක්. නේ හිතන්නකෝ එතකොටනේ අවුරුදු 25ක් මහන්සි ගත්තා. අවුරුදු 25ක්. අවුරුදු 25ේදී නම් පටන් ගත්තේ වයස අවුරුදු 25ේ තරුණයා නම් මේක පටන් ගත්තේ අවබෝධ වෙනකොට කොච්චර වයසද? වයස අවුරුදු 50. එතකොට විමසිය යුතු කාලවකවානුව ගැන හිතන්නකෝ. අපි දන්නවද නුවණ මොහු කරා යන කාලවකවානුව? අපි දන්නේ නැහැ. ඒ නිසා විශ්වාසයෙන් ඉවසීමෙන් දහම් මනසිකාරයේ දෙන්න. එහෙමයි. පින ස්වාමීන් වහන්සේ මේක යම් ගැටලුවක් අපිට යොමු කරලා තිබුණා. මේ ගැටලුවෙන් කියන්නේ අපේ පින ස්වාමීන් වහන්සේ මේ තමන්ගේ ජීවිතේ පිං කරන ඒවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේකේ සඳහන් කරලා තිනවා දන් දීම, සිල් රැකීම වගේ කරුණු කාරණා තුලින් තමන්ගේ හිතේ සතුට උපදින්නේ නැත්නම් එවැනි කාරණා තමන්ගේ ජීවිතේට හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා තියෙනවා. තමන්ගේ ජීවිතේට සතුට උපදින්නේ නැහැ මේ කාරණාවලින්. ඒ නිසා හිතසුව පිණිස පවතින්නේ නැහැ. හැබැයි යම් කාරණයක් සිහි කරද්දී තමන්ට සතුටක් දැනෙනවා නම් ආන් ඒ කාරණේ තමයි කවදාහරි තමන්ගේ හිතසුව පිණිස පවතින්නේ කියලා අනුශාසනාවක් මේ කෙනාට අහන්න ලැබුණා කියලා දිනවා ස්වාමීන් වහන්සේ. මේක ස්වාමීන් වහන්සේ ටිකක් පුළුල්ව හිතන්න ඕනේ ප්‍රශ්නයක් කරනවා. දැන් යම් කාරණයක් හිතනකොට සතුටක් එනවා නම් ඒ කාරණේ තමයි මෙයාට හිතසුව පිණිස පවතින. මේක නිවැරදිද අපේ ස්වාමීන් වහන්සේ? බුදුරජාණන් සරි ලස්සන උපමා හතරක් වදාලා. ඔන්න එක මිනිසෙක් ඔහු බොහෝම ලස්සනට ජීවත් වෙන්න කැමති කෙනෙක්. මැරෙන්න අකමැති චරිතය. එතකොට ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති කිව්වම ඉතින් අපි වගේනේ. එහෙම. අපි වගේ චරිතය. එයා මෙහෙම යනකොට එයාට මිනිස්සෙක් කතා කරනවා. කතා කළා කියනවා මිනිස්සු මේ බලාපන් අපේ ළඟ තියෙනවා ඊතා ප්‍රණීත බීමක්. මං දැන් ඔබට මේ බීම දෙනවා. ඔබ මේ බීම බිව්වොත් ඔබට ප්‍රණීත රසක් දැනේ. ඔබට හිතේ සන්තෝෂෙන් ගුඩු ගුඩු ගාලා මේක බොන්න පුළුවන්. හැබැයි මිනිස්සු මේකේ දාලා තියෙනවා විස. මේ විස ටික හැබැයි උඹේ ඇඟ දිගේ ක්‍රියාත්මක වෙලා උඹව මරලා දානවා. ඒක උඹ මාරාන්තික දුකටපත් වෙනවා. හැබැයි මේක රහයි. මේක සුපිරි රහක් තියෙන එක බොනවා නම් බීපන් කියනවා. එතකොට තමන් කරන දෙයින් ඒ මොහොතේ සැප සතුටක් උපදිනවා නම් ඒකමයි කළ යුත්තේ කියන මෝඩ කතාව ආපු මිනිස්සයා නම් මොකද කරන්නේ? අරක ගුඩු ගුඩු ගාලා බනවා. ඒ හේතුව එයාට උන්නේ ඒ වෙලාවේ සතුට. හැබැයි ඒක බිව්වට පස්සේ මිනිහා මාරාන්තික දුකකටපත් වෙලා විඳවලා 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 මැරිලා යයි. ওই වගේ තමයි මට සතුට උපදින්නේ දන් දීපුවම නෙමෙයි, මට සතුට උපදින්නේ ගොඩ ගහගත්තාම. මං ඒ නිසා ගොඩ ගහ ගන්නවා. දැන් ඔහොම කියන්නේ ඔය කියන්නේ. එහෙම. ඒකෙන් තමයි හිත තමන්ට තමන්ගේ හයිය තියෙන එතන තමයි. ඔව් මට සතුට තියෙන්නේ මේ එක බිරිඳකකින් එක ස්වාමි පුරුෂකකින් සතුට නාම නෙමෙයි. මට සතුට තියෙන්නේ ගොඩක් ගෑනුත් එක්ක හිටපොම ගොඩක් පිරිමිත් එක්ක හිටපොම මං හල්ලාලකම් කරනවා. ඒකනේ ඔය කියන්නේ. ඔය જાතියෙන් නම් කල්පනා කරන්නේ අර බීම බොන මෝඩයා වගේ තමයි. ඔය જાතියෙන් නම් කල්පනා කරන්නේ ඔය ධම්මපදයේ ගාතාව වරද්දගෙන තියෙන. ධම්මපදයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ගාථාවක් යස්ස කම්මං කතං සාදු යං කତ୍වා නානු තප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. යම් මේ දෙයක් කළාට පස්සේ ඒ කරන ලද දෙයින් සිතට ප්‍රීතිය සතුට උපදිනවා නම් එහි විපාකයෝ විඳින්න වෙන්නේ සතුට පිරුණු මුහුණින් නම් ආනේ බඳු දේවල් කරන්ට කියලා බුදුරජාන් වහන්සේ වදාළා. දැන් මේක මේ අවුල් කරගෙන පොඩි කොටසක් අඩුයි අපේ සංසේ. මේක අවුල් කරගත්තේ මොකකින්ද? කර්ම කර්මඵල කතාව අයින් කරගෙන මේකෙන්. මේ ජීවිතේ ඩ්‍රින්ක් එකක් ගත්තාම සතුටුයි. ආන් සතුට වෙන එක කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බීපං. ඕක නේද ඔය කියන්නේ? එහෙමයි. බලන්න මේ බණපද වරද්දලා අරගෙන දැන් ධර්මයත් වරද්දලා තෝරගත්තාම ආයේ මොකකින්ද හැදෙන්නේ? මොකකින්ද එතකොට එයා හැදෙන්නේ නේ? ඒ නිසා හොඳට තේරුම් ගන්න බුදුරජාන් වහන්සේ එතන දේශනා කරන්නේ සිත කය වචනෙන් අකුසල් බවට පත් නොවන පව් බවට පත් නොවන මතු මත්තේ සැප විපාක උපද්දන යහපත් දේවල් කරන්න කිව්ව බුදුරජාන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මහණෙනි අඬ අඬ ආහාරි ධර්මයේ හැසිරෙන්න ඔබට යහපත පිණිස පවතී. බුදුරජාන් වහන්සේ එහෙම වදාළේ අඬාඬා හරි. එහෙනම් මේකේ තේරෙනවා සමහර වෙලාවට අපි හිතන තරම් ධර්මයේ හැසිරෙන්න කරන කැපකිරීම පහසු නෑ.
අඩාඩා හරි ධර්මය හැසිරෙන්න්න කිවා. සමාල්ලාවට තමන්ට සල්ලාලකමට පෙරේත හැඟීම් එෙනවා. ඒ හැඟීම් එද්දි වාවන්න අමාරුයි. අන්ඩ අඩා හරි වාවන්න ඕන වැරදි කාමසේවනින් වලකින්න ඕන. තමන්ට මත්පැන් මද්‍රව්‍ය බොන්ට හැඟීම් එන්න පුළුවන්. අන්ඩ අඩා හරි ඒ හැඟීම් වාවන්න ඕන. ඒ හැඟීමට යන්න දෙන්න එපා. අරක කොච්චර රහ වුණත් වහනන් දාලා තියෙන්නේ බොන්ට එපා. ඇයි ඒ අපි බොන්නේ? ජීවත්වෙන්න කැමතින මැරෙන්ඩ අකමැතිනම් ඕක කොච්චර රහ වුණත් මොකටද වහක් බොන්නේ? මොකට දේකෙන අවහ බොන්නේන? බුදුරජන්සේ ඔය උපමාව හතර විදිකට තේරුව මංහිතන අපි යවුන්දාමට සරහණේ කලින් ඔය උපමා හතර ලස්සන්ට තෝරල තියෙනවා. ඒ යවුන්දාමට සරහණේ අපි තෝරපු බණපද උබහන්න කෙටියෙන් කියනවා නම් ඔය බණපදයේ යම් මේ කෙනෙක් ගිහෙක්කෝ පැවිද්ද කියලා දීලා තියෙන වරද්දල ඒ වරද්දපු වැරද්ද ඔබේ ජීවිතේ වැරද්දක් කරගන්න එපා. සිතින්කයින් වචනයෙන් නොපමාව පින්කරගන්ට නොපමාව කුසල් කරගන්ට යහපතය හැසිරෙන්ට සුචරිතය හැසිරෙන්ට ධර්මය හැසිරෙන්ට දුෂ්කරනං අඩාඩා හරි ඒක කරන්න. පිනස්වස් දැන් තවකාරණය කොතින්ද කෙනෙක්ට හිතෙන්ට පුළුවන් දෙැන් අපි කරපු පින් මතක් කරනකොට යම් දවසක සතුටක්කෙන් නැත්තම් සමහලාට සමහර පින් අමතක වෙනවානේ. අපි කරපු දේවල් සමහරට අමතක වෙනවානේ. දැන් මේ මෙතෙන්දි දැන් මතක් කරනකොට සමහරට අපි යාළුවෝත් එක්ක අර විදිහට හිටියා. එතකොට ඒක යම් සතුටක්. ආන්ගේ අවස්ථාව මතක් කරනකොට ඒක තමන්ට හිතසුව පිණිස පවතිනොත් අන්නෙම තැනක් ගලප ගන්නත් පුළුවන් මෙතෙන්දි. එතකොට අපි කොච්චර පින් කළත් අපිට මතක නැත්තම් අපිට ඒකෙන් සතුටක් උපදින්නේ නැත්තම් හැබැයි අපිට මේ යාළුවෝත් එක්ක හිටපු ඒවා එහෙම නැත්තම් මොකක් හරි වැරැද්දක් කරපුවා මේ තරුණ කාලේ මොකක් හරි අපි කාටරි වැඩිහිටියෙක්ට විහිළුවක් කරපු එකක් නම් මතක් වෙන්නේ ආන් ඒකෙන් සතුටක් පුදුනම් ඒක ඔබේ ජීවිතයට යහපත පිණිස පවතිනවා ස්ථිරවසින්. මේ නිසා ඔබේ හදවත සතුටු වෙන්න මොකක්ද ඒක හදවතින් කරන්න ආන් එතකොට ඔබ අර එහෙම කතා තියෙනවා මේ සමාජවාදය තුළ. ඒකයි මම ඒ කතාව වෙන්නේ. දැන් ධම්මපදයේ ගාථාවල තියෙනවා යම් කිසි කෙනෙක් පින් කරනකොට ඒ පින් කරද්දී පිනේ සතුට කියන එක ඇත්තටම එයාට ලොකුවට දැනෙන්නේ නැහැ. පින කියලා කියන්නේ ඉතා සුන්දර දෙයක් කියලා එයාට ඒ වෙලාවේ නෙමෙයි කියන ලොකුවට දැනෙන්නේ. අපි කොච්චර සන්තෝෂයෙන් පින් කළා දැන් අපි සතුටින් පින් කරනෝනේ. හැබැයි අපි ඒ සතුටින් පින් කිරීම නෙමෙයි පිනේ හැබැයි සතුට. යම් මේ දවසක පින විපාක දෙන්න පටන් ගන්නවා ආන් එදාට තමයි පින කියන්නේ කොච්චර සැපවත් එකක්ද කියලා අපට දැනෙන්න ගන්නෙ. අපි දැන් සතුටක් නෙමෙයි අපි සන්තෝෂයෙන් දම් බෙදනවා. ඒක නෙමෙයි සතුට. ඒක නෙමෙයි පිනේ සතුට. ඒක පින් කිරීම නිසා පින ගැන අවබෝධයකින් පින් කිරීම නිසා අපි ලබන සතුට. දැන් පින ගැන අවබෝධයක් නැත්තම් දන් දෙන මනුස්සයා දුකසෙන්නේ දන් දෙන්නේ අපරාධ මෙව්වා කියලානේ දෙන්නේ. ඒ මනුස්සයාට ඒ මොහොතේ ලබන සතුට නෑනේ. හැබැයි දෙනදී එයාට තියෙනවමයි. බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කරනකොට වදාළනේ සමීර අහලා තියෙනවනේ. පින ගැන කියන්නේ පින යමෙක් රැස් කළොත් පින තමා පසු පස පැමිණෙන්නේ ඡායාවනපායිනි. තමාව හැර නොයන සෙවණැල්ලමිනි. තමාව හැර නොයන සෙවණැල්ල කියලා කියන්නේ ඉතාම අගන උපමාවක්. හෙවණැල්ල කියන එක ඔයාලා මට අපි හැමෝටම තියෙනවා. අපි අන්ධකාරයකට ගියාට පස්සේ හෙවණැල්ල නැතු වෙනවා. හැබැයි අපි දන්නවා හෙවණැල්ල තියෙනවා. අඳුර නිසා හෙවණැල්ල පේන්නේ නැහැ. හෙවණැල්ල කියන එක මුළු ජීවිත කාලෙම අපි අමතක කරලා හිටියත් දැන් මේ හෙවණැල්ල ගැන මම කියනකොට ඔබට මතක් වෙනවා හප්පේ ඇත්තනේ හෙවණැල්ලක් තියෙනවන්නේ කියලා. හෙවණැල්ල ජීවිත කාලෙම අමතක කරලා තිබුණත් අපි ළඟ හැමතිස්සෙම අපේ හෙවණැල්ල ඉන්නවා. අපි හෙවණැල්ල අමතක කරාට හෙවණැල්ලට අපිව අමතක වෙන්නේ නැහැ. ඔය වගේ පින. ඔයාලට කරගත්ත පින් අමතක වෙන්න පුළුවන්. ඕන තරම් අමතක වෙන්න පුළුවන්. කරගත්ත පින් මේ යලි නිකන් සිතුවිලි මාත්‍රකින්වත් එන්නේ නැති වෙන්න අමතක වෙන්න පුළුවන්. අපි තුම හොඳට පින් කරපු චරිතයකට අමතක වීමේ ලෙඩක් හැදෙනවා. ඉතින් පින් ටික ඔක්කොම අමතක වෙනවා. හැබැයි පින අමතක වුණා කියලා පිනේ පුණ්‍ය විපාකයට ඒක අමතක වෙන්නේ නැහැ. ඔය වගේම හැබැයි පවත් කරපු පව් අමතක කරලා දාලා හිටියත් පවේ කටුක විපාකයට ඒ පව අමතක වෙන්නේ නැහැ. ඒක අමතක වෙන්නේ නැහැ. එනිසා හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ පින් කරගන්න. භාග්‍යතුන් වහන්සේ අනිත් පැත්තත් වදාළනේ සමීර ධම්මපදයේම තියෙනවා යම්කිසි කෙනෙක් පව් කරනකොට මදුවා මඤ්ඤති බාලෝ ඒ බාලයාට හිතෙන්නේ මේක හරි ප්‍රණීත දෙයක් කියලා. ඒ පවේ හැටි කියනවා. ඒ පාප කර්මවල හැටි දැන් ඕක හොඳට අපි කල්පනා කරොත් තේරෙනවා ඒකේ එහෙම එකක් තියෙනවා.
දැ සතුන් දඩයම් කරන මිනිස්සු ඉන්නවානේ. ඒවල දඩයම් කිරීමේ මහපුදුම විනෝදාශවදය ලබනවා. යාල දඩයම කියලා කියන්නේ ආස්වාදනීය සමහර රටවල් සංස්කෘතික අංගවලදන ෆිසිං කියල කියන අලුවලනික ෆිසිං සංස්කෘතිකංගයක් කිය රටවල්. එතකොට ඒ සතාගේ වේදනාව ඒ සතාගේ දුක් එකුළු විඳිනවා. දැම් අර සතුන්ව මේ මරලා කන මිනිස්සු ඉන්නව නේද සතාගේ පණ ගැහෙද්දි තම යාල කණ්ඩාසනේ මාඩුවගේ ශරීරය කොටස් කඩකඩ කනවා ය කට අර ඇරෙද්දි. එයාල කටාරිණක මෙයාලට හරි ආශ්වාදය. පව කරන්නේ ආස්වාදනීයව. සල්ලාලකම් කරනවා මං මෙච්චරක් ගෑනුත් එක් ඉඳල දෙනවා මං මෙච්චරත් පිරිමික්ක ඉඳල දෙනවා කියලා ගැන ගැන. සල්ලාලකම් කරන්නේ ආස්වාදනීය හැඟීමකින්. බීමත්කමට මද්‍රව්‍ය භාවිතයට යන්නේ ආශ්වාදනීය හැඟීමකින්. හොරකං කරලා විඳින්නේ ආස්වාදය. බොරුව කේලමින් විඳින්නේ ආස්වාදයක්. හැබැයි මේ වගේ විපාක නම් ඉතා කටුකයි කියනවා. ඔය ඉතා කටුක විපාක ගැන තෝරන තැන තියෙනවා අපාය සංවර්ධනික සූත්‍රයේ. සබ්බ ලහුස විපාක තෝරනවා කියලා එකක් තියෙනවා. සබ්බ ලහුස කියලා කියන්නේ හැමට සැහැල්ල විපාකේ. සමීර බලන්න මේවා කියවපම් බය හිතෙනවා. පාපේ ගැන බය හටගන්න නම් මේ ධර්ම කියවන්න ඕන. හැමට සැහැල්ල විපාක ප්‍රාණඝාතයේ හැමට සැහැල්ල විපාකේ. සැහැල්ල කියලා කියන්නේ පොඩිම එකනේ. ප්‍රාණඝාතයේ තියෙන හැමට සැහැල්ල විපාකේ තමයි අඩු වයසින් මිය යෑම. මනුස්ස ලෝකයකට එනකොට බුදු කෙනෙක් ජීවමානව හිටියත් වැඩන්නේ අඩු වයසින් මැරෙනවා. එහෙමයි. කල්යාණ මිත්‍රයෝ බැබලිමින් හිටියත් වැඩන්නේ අඩු වයසින් මැරෙනවා. අපි තුම අපි උපදිනකොට මේ ලංකා භූමිය අපි උපදිනකොට රහතන් වහන්සේලා කෝටි ගාණක් හිටියත් වැඩන්නේ අපි අඩු වයසින් මැරෙනවා. ප්‍රාණඝාතයේ අඩුම විපාකේ. සතුන්ට හිංසා කිරීමේ අඩුම විපාකේ. උපදිනකොටම ලෙඩ ගොඩක්. මේ ලැබෙන ශරීර කූඩුව ලෙඩ ගොඩක්. ලෙඩ නොවී තියෙනවට වඩා වැඩි ලෙඩවීමමයි. හොරකමේ සැහැල්ල විපාකේ ඇස් පනාපිට තමන් ගාව තියෙන වස්තුව විනාශ වෙලා යනවා. සල්ලාලකමේ සැහැල්ල විපාකේ ලිංගිකාශ්‍රිත පිළිකුල් සහගත ලිංග ප්‍රදේශ එපා වෙන ලෙඩ. අද එහෙම නැද්ද ඕන තරම්? ලිංගික ප්‍රදේශ කියනේවා මේ එපාවෙලා යන තරම් අපිරිය සහගත ලෙඩ හැදෙනවා. ඔය ලිංගික ප්‍රදේශවල ලෙඩ හැදුනට පස්සේ වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නදී පවා ඒ වෛද්‍යවරු පවා පිළිකුල් සහගත යකමැති. දුර්ගන්ධය හමන මේ මහ එපා කරපු ලෙඩ එයාට හැදෙනවා. සැහැල්ලුම විපාකේ. සතුරෝ බහුලයි. සැහැල්ලුම විපාකේ. ආදරය පතද්දී ලැබෙන්නේ ආදරය නෙමේ. සෙනෙහස පතද්දී ලැබෙන්නේ සෙනෙහස නෙමේ. කට්ට කෛරාටිකයන්ට වංක චරිතවලට තමන්ව පාවිච්චි කරන්න යාළු කරගන්න චරිතවලට අහුවෙන්නේ වැරදි කාම සේවනයේ සෑමට සැහැල්ලු විපාකය. කොච්චර භයංකාරද. බීමත්කමේ සැමට සැහැල්ලු විපාකය මන්දබුද්ධිකකම. ඉවරයින ඔක්කොම. මනුස්සේ කිපදිලා කොච්චර කරදනු මහත් වනත් කොච්චර මේ වැඩිහිටි බවට පත්වනත් වැඩත්තිනවාද මන්දබුද්ධිකන ඔක්කොම ඉවරනේ. සැමට සැහැල්ල විපාක ඔච්චර කටෝර නම් ඔබ හිතන්න දරුණු විපාක කොහොම ඇද්ද? එනිසා ඔය කරුණු තේරුම් ගන්නකෝ. ඔය කරුණු තේරුම් අරගෙන ලැජ්ජා බය ඇති කරගත්තොත් මේ සමාජයට විස බෙදන්න ලැහැත් වෙන ඔය අදම අසත්පුරුෂයන්ගේ කතාවලින් බේරිලා ඔයාලට ඔයාලගේ ජීවිතේ රැක ගන්න පුළුවන් වෙයි. හැම දිනාට තමන්ගේ ජීවිතේ රැක ගන්න වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා. අපිට මීළඟ ප්‍රශ්නය යොමු කරලා තිනේ අපේ පින්නස් ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්නය කියලා තිනේ පින්නස් ස්වාමීන් වහන්සේ ජීවිතේ විවිධ අවස්ථාවල ධර්මය මගහැරීමට අවස්ථා එළඹුණා කියලා තියෙනවා. අවස්ථා හතරක් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. යම් අවස්ථාවක විදේශගත වීමේදී ධර්මය යම් කාලයක් අත්හැරිලා තිබුණා කියනවා. නමුත් නැවතත් ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණා කියන දා විදේශගත වෙලා ඉන්නකොටත් ඒ වගේම මිතුරන් කිහිප දෙනෙක් එක්ක ඉන්නකොටත් ඒ අයගේ ජීවිතත් එක්ක සමහරට හැඩගැහිලා ධර්මය මගහැරිලා සමහර විට යම් යම් දුරාචාරවල එදිලා නැවතත් ධර්මයට එන්න හැකියාව ලැබුණා කියලා. මේ වගේ අවස්ථා හතරකදී පින්නස් ස්වාමීන් වහන්සේ ධර්මයේ අහිමි වෙන්න ගියා කියලා තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට මා ධර්මයේ කියවමින් පොතපත පරිශීලනය කරමින් ඉන්නවා කියලා තියෙනවා. සමහර මිතුරන් ස්වාමීන් වහන්සේ මගේ ජීවිතයට එළඹෙනකොට ඒ අය සමහර විට දුරාචාරය දෙනවා නම් ඒ අයට මගේ ජීවිතේ බොහෝ කාලයක් ඉන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්නේ
එතකොට සමයිනස මගේ ජීවිතය යම් කෙනෙක් පරිපාලනය කරනවද මගේ පාලනේ නැද්ද කියලා හිතෙන අවස්ථාවලුත් තිබෙනවා කියලා සමයිනස යම් අවස්ථාවල එවැනි අවස්ථාවලට මුහුණ දෙද්දී යම් බයක් දැනනවා කියනවා ජීවිතය ගැන ඇත්තටම මේක බිය යුතු කරුණක්ද කියලා සමයිනස අහලා තියෙනවා. ඇසුර කියන එක ගැන බුදුරජාන් වහන්සේ තරම් මං හිතන්නේ මේ ලෝකයට දේශනා කරපු වෙන කෙනෙක් නැහැ. බුදුරජාන් වහන්සේ වදාළන්නේ නිහී යති පූරිසෝ නිහීන සේවි. හීනාය ඇසුර කරොත් තමනුත් පිරිහෙනවා. නච හායේත කදාච තුල්ය සේවි. තමන්ගේ මේ ගුණධර්ම ආරක්ෂා කරගන්න පුළුවන් සමාන ගති ලක්ෂණ තියෙන කෙනෙක් ඇසුර කරොත් පිරිහෙන්නේ නැහැ. එයා රැකෙනවා. එයාට අවුලක් වෙන්නේ නැහැ. සෙට්ටම් උපනමං උපේති කිප්පං. ශ්‍රේෂ්ඨයන් ඇසුර කරොත් තමන් වේගෙන් ශ්‍රේෂ්ඨත්වයට යනවා. අර මෙයාගේ ජීවිතේ කොහෙන් හරි නැවත කරකිලා එන ගතියක් අපේ සංස තියෙනවා කියලා වාසනාව පින. පින තමයි ආපහු සත්පුරුෂයා මුණ ගැසන්නේ. දැන් ওই වෙලා තියෙන අතරම ධර්මයේ මගහැරීමක් නෙමෙයි. ඇසුර මගහැරීමක් වෙලා තියෙනවා. එහෙමයි. ධර්මය කියන එක අපේ ජීවිතේ අපිට මුණ ගැහුණාට පස්සේ එදායින් පස්සේ ධර්මයත් එක්ක බද්ධ වෙනවද නැද්ද කියන එක අපි තීරණය කළ යුතුය. ධර්මයේ මගහැරෙනවා කියලා කතාවක් නැහැ. අපි කායික ක්‍රියාව හදාගත්තා නම් ධර්මය අපේ ළඟ තියෙනවා. ආය අපි ඉන්න රට මොකද්ද කතා කරන භාෂාව මොකද්ද ඒව ආදාන නැහැ. ඒ ධර්මයේ පවත්ව ගන්න අපිට උපකාර කරන්නේ ඇසුර. එහෙමයි. ඇසුරකින් අපිට උදව් නොලැබෙනවා නම් අපිට තියෙන්න ඕනේ ස්වයං සංවරය. ඒ ස්වයං සංවරය සම්පූර්ණයෙන් හදලා දෙන්නේ ධර්මයෙන්. යමෙක් සෝවන් වුණොත් ඒ සෝවන් කෙනාට අසත්පුරුෂයෝ ගොඩක් මැද වුණත් තමන්ගේ සීලය රැකගෙන ඉන්න පුළුවන්. එයාගේ සීලය සිඳිනවා කියන එක මේ තුන් ලෝකේ කාටවත් කරන්න බෑ. සෝතාපන්න වෙච්ච කෙනා එච්චර බලවතෙක්. ඒ නිසා ධර්මයේ නෙමෙයි ඔය බැහැර වෙන්නේ ඇසුර. ඇසුර දුරස් වෙලා යනකොට අපේ මේ දුර්වල ජීවිතේ නිකම්ම කේඩෑරි වෙලා යනවා. හරියට ඉරේලිය වැටෙන්නේ නැතිකොට අර නිකන් ගස් කේඩෑරි වෙන්නේ. ආන් ඒ වගේ ඒ ගහට හැදෙන්න පුළුවන්. හැබැයි ඒ ගහට ඌමනා ඉරේලිය. ඉරේලිය නැති ගමන් මේක නිකන් කේඩෑරි වෙලා නිකන් ලෙඩ හැදිලා කොළ ටිකක් නිකන් කහ ගැහිලා මොකද්ද එකක් වෙලා යනවා. එතකොට ඌමනා කරන්නේ මොකද්ද? ඉරේලියයිනේ. ආන් ඒ වගේ ඇසුර ගැන තීරුම් ගන්න. ඇසුර හදාගෙන යනකොට, ඒ කියන්නේ අපි යහපත් ඇසුරකට ජීවිතේ යොමු කරනකොට, අපේ ජීවිතේ ටික ටික යහපත් වෙනකොට, අපි මෙහෙම ඇස් පනා පිට බලන් ඉද්දි ලාමක මිත්‍රයෝ ගැලවි ගැලවි යනවා තමයි. ඒක එහෙම වෙනවා තමයි. ඒක එහෙම වෙනකොට තමන්ට තියෙන්න ඕන හැඟීමක් පවිටා ගැලවිලා ගියපු දෙන් කරන්න දෙන්නේ. ඒක තමයි ලෝකෙ වෙන්නේ. දැන් අපිත් එක්ක මේ අපි මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න නොයිකුත් මේ දුරාචාරවලට අපි හිතමු මිත්‍රෝ ටිකක් හිටියා. ඒ මිත්‍රෝ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. සෑහෙන සෙට් එකක් අපිට හිටියා. අපි නවත්තනවා අර ටික. ඒ ටික නවත්තනකොට අර හොඳට ආව ගියපු මිත්‍රයෝ සමාඩ එන්නේ නැහැ අය. අර ඒක බය වෙන්න කාරණයක් කරගන්න. ඒක බය වෙන්න කරුණක් නෙමෙයි. ආසත්පුරුෂයකින් ඈත් වීම කියන ආශිර්වාදය ඔබ ලබනවා. ඒක බය වෙන්න කරුණක් නෙමෙයි, සතුට වෙන්න කරුණක්. ආසත්පුරුෂයෝ මගේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. හරියට භයානක අමනුෂ්‍ය දෝෂයක් හොඳ වෙනවා වගේ. අමනුෂ්‍යයන්ට නම් බලිබිලි දීලා හරි මොනවා හරි එකක් ෂේප් කරගත්තේ. පේන්නම ඉන්නවා නම් තමන්ව විපතේ හෙළන අය හරි අමාරුයිනේ එකට. ඒ බඳු අය ගැළවිලා යනවා කියන්නේ ආශිර්වාදයක්. ඔබ හිතන්න එපා කවදාවත් එයාලා නැතුව මං තනි වෙයි. එහෙම මුකුත් වෙන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන්නව ධර්මයේ විසින් රකින්නවා රකින්නවා රකින්නෝමයි. ඒක විශ්වාස කරන්න. ධර්මයේ හැසිරෙන්නව ධර්මයේ විසින් රකින්නවා. ඒ රැකවරණය ගැන බුදුරජාණන් වහන්සේ තෝරනවා න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා දුගතියකවත් නොයන්නේය. ඔය අපි හදාගන්න රැකවරණ ගත්තොත් එහෙම සමීර අපි හදාගන්න රැකවරණ ඔක්කොටම පුළුවන්නේ අපේ මේ මෙලව රකින්න විතරනේ. අපි තුමු කෝටි ගණන් හම්බ කළා කියලා මෙලව විතරනේ රකින්නේ. කවුරු මිනිස්සෙක් කියනවාද නිකන් මගේ account එකේ තියෙනවා කෝටි මෙච්චර කිසි අවුලක් නැහැ මං අනිවාර්යෙන් මරණින් මත්තේ සුගතිය. කාටද එහෙම කියන්න බලන්නේ? මම මෙච්චර අධ්‍යාපනික සුදුසුකම් ලැබලා තියෙනවා කිසිම අවුලක් නැහැ මං අනිවාර්යෙන් මරණින් මත්තේ සුගතිය. කාටද එහෙම කියන්න බලන්නේ? පින් කරගත්තොත් පින් කරපු කෙනා ඒ කාන්ත කොට සුගතිය උපදිනවා. ධර්මයේ හැසිරුණොත් ඒකාන්ත කොට සුගතිය උපදිනවා. ධර්මයට අපේ පරලවත් රකින්න පුළුවන් නම් මෙලව රකනවා කියන එක ගැන කවර කතාවක්ද? ගොඩාක් දෙනෙක් මේ බුද්ධ භාසිතය ඔහොම තෝරගන්නේ. සමහරු හිතන්නේ ඔය භාසිතය ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් රකින්නේය. ඒක හරියට වැස්ස කාලේට මහා කුඩයක් ළඟ තියෙනවා බඳුය. ධර්මයේ හැසිරෙන්නට ලැබෙන ආනිසංසය මෙයයි.
ඔහු මරණින් මතු දුගතියේ නොයයි කියල බුදුරජාණන් වහන්සේ තෝරනවා. එතකොට අර ගාථා බණපද හරියට තෝරගන්න බැරි අය හිතන්නේ මොකක්ද දන්නවද? වැඩන්නේ අපිට මේ මේ අපිට මෙරිලා ලබන රැකවරණයක් ඕනේ. අපිට මේ ජීවිත රැකවරණේ තමයි ඕන්නේ කියලා හිතනවා. ඔය ධර්මයේ හැසිරෙනවා කියන එක පරලෝටනේ. ඒක ඕන්නේ. මේ මිනිස්යාට මේ ඒකේ අර්ථය තේරුම් ගන්න මොලේ කලඳක් නැහැ. පරලොවත් රැකලා දෙනවා නම් ධර්මය මෙලොව කොච්චර රකීද කියලා. එහෙමයි. පරලොවත් රැකලා දෙන්න පුළුවන් නම් සමීර ධර්මයේ මෙලොව රකින්නමයි. ඒ නිසා හොඳට තේරුම් අරගන්න. ඔය එක එක මේ අනුවන අදහස් තියෙන මිනිසුන්ගේ මේ ඒ ආකල්පවලට ඔයාලගේ හිත නම්ම ගන්න එපා. මෙච්චර පැහැදිලිව අපි ඔබට ධර්මය කියලා දෙද්දි මේ ධර්ම කාරණා සිද්දරාගෙන තමන් හොද්දට ධර්මයේ හැසිරෙන්න. පින්නස් ස්වාමින්වහන්සේ සමන්ත කියලා කෙනෙක් මේ ප්‍රශ්නය අපට යොමු කළා තිනේ. මේ ප්‍රශ්නෙන් අහලා තිනේ පින්නස් ස්වාමින්වහන්සේ අපි ධර්මයේ කියවනකොට අහලා තිනවා සද්දා මාත්‍යයක් භාග්‍යතුන් වහන්සේ ගැන තිබුණොත් එහෙම සුගතිය උපදිනවා කියලා පින්නස් ස්වාමින්වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැති වුණොත් අපේ ස්වාමීන් වහන්සේ එතකොට අපායේ යනවාද කියලා අපෙන් ප්‍රශ්නයක් අහලා තිනවා ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාව නැත්තම් අනිත් මොකුත් නැහැ. ඒකයි යෝගී තියෙන ප්‍රශ්නේ. ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තියෙනවා නම් එතනින් එහාට තියෙන ගුණධර්ම මාත්‍රේ හරි හදා ගන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙන කෙනින්මයි සිල් රකින්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනින්මයි හොඳ විශ්වාසයකින් අවබෝධයකින් දම්පෙන් දෙන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනෙක්මයි හිරියොතප් ඇති කරගන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි අකුසල් දුරු කරලා කුසල් වඩන්න කියලා චූට්ටක් හරි වීරිය කරන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනෙක්මයි බුද්ධානුස්සතියක් ධම්මානුස්සතියක් සංඝානුස්සතියක් ටික ටික හරි වඩන්නේ. ශ්‍රද්ධාවන්තයෙක්මයි හිත දියුණු කරගන්න ඕනේ කියලා හිතන්නේ. ශ්‍රද්ධාව මාත්‍රයක්වත් නැත්නම් ඒ මිනිස්සයා කර කර ඉන්නේ මොනවද කියලා හිතන්නකෝ සමීර. ශ්‍රද්ධාව නැති වෙච්ච ගමන් එයා නිරේ පැත්තට හැරෙනවා කියන එක ආයේ අහන්න දෙයක් නැහැ ඉතින්. එයා යන්නේ නිරේ පැත්තට තමයි. එයාට එතනින් උඩට එනවා කියන එක ලේසි නෑ. මොකද ශ්‍රද්ධාවෙන් තමයි කර්ම කර්මඵල විශ්වාසය උපදින්නේ. කර්ම කර්මඵල විශ්වාසයවත් කෙනෙකුට නැත්තම් එයා සමීර රැකෙනවා කියන එකට ඉඩ අඩුයි. රැකෙන්නේ නෑ කියන වචනයට වඩා රැකෙනවා කියන එකට ඉඩ අඩුයි. එයාට වැඩිපුර තියෙන අනතුරක්. එහෙමයි. ඒ නිසා මේකේ ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් සබ්බේතේ සග්ගපරායනා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ එයා ශ්‍රද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ තුල දියුණු කරගන්නා ಗುಣධර්ම ගැන බුදුරජාණන් වහන්සේට හැඟීම තිබුණු නිසා. එහෙමයි. පින්න ස්වාමීන් වහන්සේ මලින්ද අපි අවසාන ප්‍රශ්නේ විදිහට තෝරගන්නේ මලින්දගේ ප්‍රශ්නේ අපිට ගියේ පාර යොමු කරපු ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. බොහෝ කාලයක් තිස්සේ අසභ්‍ය වචන කියනට හුරු කෙනෙක් වචන සංවරය කරගන්නේ කොහොමද කියලා අපෙන් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ පෞගිය සතියේ අවසරයි. නිශ්ශබ්දතාවයේ හුරු කරන්න. නිශ්ශබ්දතාවයේ වචනේ පාලනය කරගන්නට පුරුදු වෙන කෙනෙක් මුලින්ම පුරුදු වෙන්න ඕනේ නිහඬකම. ගොඩාක් නිහඬව ඉන්න. වචන නිකන් දවසට ගණන් කර කර කතා කරක් කමන්නේ. වචන කතා කරන්නේ ගොඩාක් අඩු කරන්න. වචන කතා කිරීම අඩු කරන්න ඔබට පුළුවන් වෙයි ඔබේ කට ඔබේ පාලනයට ගන්න. ආන් ඊට පස්සේ පුළුවන් ඊටු ටික හදන්න. ඒ කියන්නේ අපි අර ඔය නිකන් කට කියන කර ඔයේ යනවනේ. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ අපිට මේවට අර අය කිරීමක්වත් නැහැනේ. අපි හිතමු කටෙන් යන වචනයක් ගානේ මේ අපි හිතමු පෙට්‍රල් හිඳනවා කියලා එකක් තිබ්බනම් අපි මේ කාලේ පුදුම පරිස්සමින් කතා කරන්නේ නැද්ද? කටෙන් කතා කරනකොට කතා කරන වචනයක් ගානේ පෙට්‍රල් අඩු වෙනවා කියලා එකක් තිබ්බනම් පෙට්‍රල් ගණන් ගියපු ගමන් කට්ටේ නිශ්ශබ්ද වෙනවා. මේක එහෙම නැහැනේ. ඔහේ යනවා වචන. වචන කොච්චර කතා කළත් ගානක් නැහැ. ටිකක් වැඩිපුර කතා කරොත් උගුර රිදෙයි දිව රිදෙයි ඔච්චරයි. ඒකනේ මේකේ තියෙන ප්‍රශ්නේ. ඒ නිසානේ බොරු බේගල් හිස් වචන පරුස වචන ඔක්කොම ගලන්නේ. ඒකනේ නිකන් එකට නොදැනී ඔහේ වචන යන්නේ. ඔය වාහනවලට තෙල් අය කිරීමක් නොතිබුණා නම් මේ මිනිසුන්ගේ රවුම් ගැහිලි කොහොම තියෙයිද? දැන් සෑහෙන පාලනයක් තියෙන්නේ. ඇයි අපිට කරගන්න දෙයක් නැහැ. අපිට සමාජලාවට දෛනිකව ගමන් බිමන් යන්න විදිහක් නැහැ. තෙල් ගණන්. එතකොට අපිට ඒකේ බර දෙනෙනවනේ. ලයිට් එකක් දානකොට දැන් අපි සෑහෙන්න හිතනවනේ. රෙදි ටික අයන් කරනකොට දැන් හිතනවා. ඇයි? කරන්ට් බිල ගණන්. බිල එනවා සැරට. ওই වගේ ඔයාලට දැනෙනවා නම් බොරු කියන එකෙන් මගේ account එක මගේ පව් account එක හැදෙනවා. හප්පේ බොරු කියන්න හොඳ නැහැ. ආන් දැනෙනවා. අසභ්‍ය වචන කතා කිරීමෙන් මට ගොඩාක් පව් සිද්ධ වෙනවා.
ආං එතකොට දැනෙනවා ඕකට තමයි ශ්‍රද්ධාවත් එක්ක හිරියොතක් ඇතිවෙනවා කියලා කිව්වේ. ශ්‍රද්ධාව තිබ්බනන්නේ මේ වචන මේ බොරුවක් කිව්වොත් එහෙම පව්, කේලම් කිව්වොත් පව්, හිස් වචන කතා කරනකොට පව්, ඒවා දැනෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක. දැන් ශ්‍රද්ධාව නැත්නම් ඉතින් ඌව කොහෙවත් දැනෙන්නේ නෑනේ. මිනිස්සුયો රැස් කරන පව් කොහෙට හරි එකතු වෙනවා කියලා ගන්නෑ නේ. ඒක පේන්නේ නේ. අර පාලනය වෙන සීමාවක් අපිට නැති වෙනවනේ. සීමාව එයාට තේරෙන්නේ සමීර. එයා සීමාව තුළ රැකෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක නේ. ඒ නිසා ඔයාලා ඇත්තටම කැමති නම් වචනේ පාලනය කරගන්න, නිශ්ශබ්ද වෙන්න, නිහඬකම ගොඩාක් හුරු කරන්න, අවශ්‍යම කරුණකට විතරක් කටින් වචනය පිට කරන්න. ආන් එතකොට ඔක හදාගන්න පුළුවන්. අද දවසේත් අපට පුළුවන් වුණා අර්ථවත් යොවුන් දහම් වැඩසටහනක් ඔබට සමීප කරන්න. ඉතින් අද දවසේ පුණ්‍යානුමෝදනාව සඳහා අපි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අද යොවුන් දහම් වැඩසටහනට දායකත්වයන් දරමින් ධර්ම දාන පින සිද්ධ කරන පින්වත් දෝන ප්‍රියන්ති මෑණියන්ට සන්තෝෂ වෙන්න පුළුවන්. තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙන තමයි පින්වත් මෑණියන් මේ උතුම් වූ ධර්ම දාන පින ජර්මනියේ ඉඳලා සිද්ධ කළේ. අපට මුණ ගැහුණු උතුම් සත්පුරු සැසුර, කල්යාණ මිත්‍ර ඇසුර නිසා අපි ලෝකේ කොහේ හිටියත් අපට මහත්ඵල මහානිසංස පින් කරගන්න අවස්ථාව ලැබිලා, අද දවසේ අති උදාර ධර්ම දාන පින රැස් කළා. මේ රැස් කළා වූ උදාර පින මෑණියන් බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම මෙතෙක් කාලයක් තමන් හට ආරක්ෂාව ලබා දුන්, තමන්ට පිහිට සැලසූ සියලුම ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් මේ පින සාදරයෙන් අනුමෝදන් වෙත්වා. සක්දෙවි දානෝ පින අනුමෝදන් වෙත්වා. සතරවරම් දෙවියෝ පින අනුමෝදන් වෙත්වා. සෙම්පති දෙවිවරුන්ටත් පින අනුමෝදන් වෙත්වා. බුදු සසුන සුරකින සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට මේ ධර්ම දානය තුට්ටු පඳුරක් වේවා. රැස්කරගන්ට යෙදුනා වූ උදාරතර පුණ්‍ය සම්භාර ධර්මයෝ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියෝ අනුමෝදන් වෙලා දෙවියෝ දෙව් සැපෙන් වැඩේවා. ධර්මදානය කරන පින්වත් මෑණියන් ඇතුළු මේ ලොකු කුඩා හැම දෙනෙක්වම දෙවියෝ ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස්කල පින අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. සේරුවිල මංගල රාජ මහා විහාරාධිපති තැන්පත්, ශ්‍රද්ධා රූපවාහිනියේ ගෞරවනීය අනුශාසක තැන්පත් පූජනීය අලුදිනේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේටත්, මහමෙවුනා වාසී රටලෝ වාසී මහා සංගරුවනටත්, අනගාരികා මෑණිවරුන්ට, සිල් මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂාවෙන් සිටින්නා වූ දූපතුන්ට මේ උතුම් වූ පින ධර්මාවබෝධයටම හේතු වේවා. සාදු සාදු සාදු. රැස්කල මේ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් මෑණියන් බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ අපගේ පින්වත් හොරෝපතානේ කුසලචිත්ත ස්වාමින් වහන්සේට මේ පින අනුමෝදන් කරන්ට. පින්වත් ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා, පරලෝ සැපේම ලබත්වා. අපවත් වී වදාළ සියලූම පින්වත් ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වෙත්වා, පින්වතුන් වහන්සේලා පරලෝ සැපේ ලබත්වා. ඒ වගේම තමන්ගේ නමින් මියගිය ඇන්ඩ්‍රජ් ජෝසප් පියානන්ට, මේරි ඇග්නස් මෑනියන්ට, ලයනල් ජෙරාල්ඩ් සොහොයිරාට, ෆ්ලොරීඩා ශ්‍රියානී සොහොයිරියට, මාරේ හීතාවක නේනාට, සැමියාගේ නමින් මියගිය එම්පී පියදහසද සිල්වා පියානන්ට, පීබී සොමනාවතීද සිල්වා මෑනියන්ට, වල්ට හයිනිස්, චමින්ද සොයිසා, දිනුත් සොයිසා සහ සුනීත සොයිසා යන අයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මියගියා වූ සියලු ඥාතීන්ට, අනන්ත සසර පුරාවටම මියගිය ඥාතීන්ට මේ පින පරලෝ සැපේ පිණිස වේවා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත්මිදේවා කියන පැතුමින් පින් අනුමෝදනා සිදු කරන්ට. සැත්කමකින් පසු ප්‍රතිකාර ලබමින් සිටින්නා වූ පින්වත් එම්.පී. ලක්ෂ්මන් ආදරණීය ස්වාමි පුරුෂයා හට මේ උතුම් පිනේ ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, දෙව්රකවරණය ලැබී ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා අපි සෙත් පතනවා. ලියෝන් මදුසාන් පුතාට මේ සියලු පින්වල ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් පුතාගේ අධ්‍යාපන කටයුතුත්, ඉදිරි අනාගත කටයුතුත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝම ඇසුරට ලැබේවා, පවිටන්ගේ ඇසුරක් නොවේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් ලෙස සම්බුද්ධ ශාසනයේ පිහිට ලබන්ට ලියෝන් මදුසාන් පුතාට වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා. ඉතින් අද උතුම් ධර්ම දානයේ සිද්ධ කළා වූ ජන්මදිනයේ යෙදෙන
ජර්මනිය පදිංචි පින්වත් දෝන ප්‍රියන්ති මෑණියන්ට අපි විශේෂයෙන් සෙත් පතනවා. මෑණියන්ට විදේශගත ජීවිතයේ වෙහෙසක් නැතුව ගත කරන්න ලැබේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව තව තව පින් කරගන්න ලැබේවා. හොඳට ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ධර්මදානය කරපු පින්වත් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලට, යොවුන් දහම් වැඩසටහනේ මෙහෙවීම් කටයුතු සිදු කරන අපේ පින්වත් සමීර නිවේදක මහත්මාට, යොවුන් දහම් වැඩසටහනේ නිෂ්පාදක පින්වතුන්ලට, ශ්‍රද්ධා රූපවාහිනී ලක්විර ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, නිරන්තරයෙන් යොවුන් දහම් වැඩසටහනත් එක්ක එකතු වෙලා ජීවිතේ යහපත් කරගන්න මහන්සි ගන්න ඔබ හැම දෙනාට, කරදරයක් වෙහෙසක් පීඩාවක් නැතුව ජීවිතේ කරන කියන රැකිරක්ෂා, ව්‍යාපාර, වෙළෙහෙළඳාම්, ගොවිතැන්පත්, අධ්‍යාපන කටයුතු ආදී සියලු දේ සාර්ථකව කරගන්න ලැබේවා. සත්පුරුෂ ආශ්‍රය නිතියෙන් රැකේවා. හොඳට ගුණදහම් වඩා ගන්න ලැබේවා. හොඳට පින් කරගන්න ලැබේවා. හැම දිනාට ගෞතම සාසනයේ පිහිටක් ලබන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. අද දවසේ තෙරුවන් දහම් වැඩසටහනට වැඩම කරමින් උතුම් අනුශාසනාවන් සිදු කරපු අපේ පින්වත් පූජනීය අමිත දීප ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාම පුණ්‍යානුමෝදනා කරනවා. පින්න ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තවත් බොහෝ කාලයක් මේ ධර්ම ප්‍රචාරයක් කටයුතු සිදු කරන්න පින්න ස්වාමීන් වහන්සේට කායික සුවය, මානසික සුවය ලැබේවා. නිදුකින් මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපි සිහිපත් කරන අද දවසේ මේ අර්ථවත් යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් විකාශන දායකත්වයේ දරුවා අද දින ජන්මදිනයේ දින ජර්මනියේ පදිංචි පින්වත් දෝන ප්‍රියන්ති මෑණියන් විසින් ඉතින් ඔබට හැකියාව තිබෙනවා යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් ඉදිරි දවසක් වෙන් කරගෙන විකාශන දායකත්වයේ දරන්න. ඒ බවත් මතක් කරමින් ලබන සතියේ සෙනසුරාදා දවසෙත් අපි යොවුන් දහම් වැඩසටහන සමගින් මුණ ගැහෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.